ආයු බෝවන්, දෙදස් විසි දෙක වර්ෂය ඔබට සුබම සුභවර්ෂයයක් වෙන්නන පාර්ථනය කරනවා. දෙදස් විසි දෙක වර්ෂයේ ජනවාරි පලවෙනිද. පෙරවරූ හයයි විසි දෙකට අදාලව අපි බලමු තත්කාලකේන්දරේ මොනවාගේද කියන කාරණය. ඒ අවස්ථාවේ චන්ද්‍රයා සිටින නැකත විදිහයට පෙන්නුම් කරන්නේ දෙට නැකත. යනුව දින නැකතත් දෙට නැකත බවට පත්වෙනවා. නැක්ක අත්. පාදය බැලුවොත් දෙවන පාදෙක් තමයි වැටන්නේ මේ අවස්ථාවේ තිතිය අවතෙලෙස්වක. යෝගය ගණ්ඩ කරණය වනිජ දිනය සෙනසුරාදා. තත්කාල ලක්නේ විසි දෙවනි දෙර්කානා අධිපති විදිර පෙන්නුම් කරන්නේ කුජ. හැටහතර නවංශාධිපති විදිරරි පෙන්නුම් කරන්නේ කුජ බාධක ග්‍රහය පුද. තත්කාලේ මාර්ග ග්‍රහය විදිර පෙන්නුම් කරන ෂණනිග්‍රහයක්. ලක්නය දනු හෝරාව කටක දෙර්කානය මේෂ. සප්තාංශකය මීන නවාක්ෂ සිංහ. දහ දශාංශක මිතුන තංශාංශකය දනු. තත්කා ලක්නයට අදාළව දශාව සැලකූ කල බාධක ග්‍රහයා වෙච්ච බුද්ධට අයිති වෙනවා කියන කාරනය මතකත බාගන්න. භාවකේන්ද්‍රය සැලකුවට පස්සේ ශරභාවගැන පළමුවන භාවේ රවි සහ සිකුරු. කුලවිත භාවේ දෙවන භාවේ බුද්ධ සහ ෂනි දෘෂ්‍යයක භාවය කියැන තුන්ගන භාවේ ගුරු චටකෝන භාාවය, හයිවෙන භාවේ රාහු. පියභාවේ දොලොස්සන භාවේ චන්්‍රකු්ජකේතු සිටිනාකාරයක් තමයි ඔන්න පෙන්නුම් කරදැම්ේ ග්‍රහයන්ගේ සිටන තත්යනෙක් අපි බලම කොයි විදි ත්වඇදම ත්කාලක කෙන්දෙ තුළ ඇතිකරන්නේගෙන කාරණ. රවි ග්‍රහයා දනුවේ මිත්‍රව පෝසල නැකතේ දෙවන පාදේ ගමන අවස්ථාවේ තමයි සිටින්නේ. ශුක්්‍ර තමයි අධිපති චන්ද්‍ර තමයි උපාධිප්‍රති. චන්ද්‍රයා උශ්චිකය නීචව, දෙට නැකතේ තුංගන පාදේ ශායනවස්ථාවයි තමයි සිටින්නේ. අධිපතිය බුද උපාධිපතියක් ගුරු කු්ජග්‍රහයා. උච්චිකේ සවශේෂත්‍රව දෙට නැකතේ පළමොන පාදේ ශායනවස්ථාවේ තමයි සිටින්නේ. එතකොට අධිපතිය අ දිිර පෙන්නුම් කරන බුදගහයා උපාධිපති ඉදිරරිපෙන්නුම් ගරන කේතු. බුද්ධ මක්කරේ සමව උත්්‍රසල නැකතේ තුංගන පාදේ ශායනවස්ථාවේ තමයි සිටින. රවි තමයි අධ උපාධිපති ශනිී. ගුරු කුම්බයේ සමව. ට නැකතේ හතරවන පාදේ උපවේශනවස්ථාව තමයි සිරින්නේ. කුජ අධිපති එතකට උපාධිපති චන්ද්‍රයා. ශුක්‍ර දනුවේ වක්‍රව සමව උත්්‍රසල්නකතේ පළමුවන පාදේ සභාවස්ථාවේ තමයි සිරින්නේ. රි තමයි අධිප උපාධිපති වෙන්නේ කූජ ශනි මකරේ ස්වශේෂත්‍ර බලයෙන් සුවන නැකතේ තුංගන පාදේ සයනවස්ථාවේ තමයි සිටින්නේ. එතකොට අධිපතිවෙන්නේ චන්ද්‍රය උපාධිපතිවෙන්නේ බුදධ රාහෝ උෂබයයේ උච්චව කැතිනැකතේ තුංගන පාදේ තමයි සිටි නිශායනවස්ථාවේ රවි තමයි උපාධිපතිවෙනි බුද කේතු උච්චිකේ උච්චව අනුරණැගතේ පළමුුව පාතය සභාවස්ථාවේ තමයි සිටින්නේ. ශානී තමයි අධප උපාධිපති වෙන්නේ ශනිමයි. යුරෙනස් මේෂේ බෙරණ නැකතේ දෙවන පාදේ අධිපතිවෙන්නේ සිකුරු උපාධිපතිවෙනි චන්ද්‍රයා. නෙප්චූන් කුම්බයේ. පුට නැකතේ දෙවන්න පාදේ තමයි සිටින්නේ අධිපතිවෙන්නේ ගුරු උපාධිපතිවෙන්නේ කේතු. දෙදස් විසි දෙක වර්ශය ඔන්න මේෂලක්න හිමියන්ට කොයි විදියට බලපානද කියල කියෙන කාරණය තමයි දැන්ග අපි කියන්නට යන්නේ මේශලක්නය එක හඳුනාගන්න කලින් ග්‍රහෝ ඉන්න කොහොමති කියර බලට වෙනවානේ ඉතින් අපි බලමු පලවන භාවේ උදේ භාවය යුරේෙන ස්තැන්පත්වෙෙනවා. දෙවන භාවේ අරත්ත භාවේ රාහු තැන්පත් වෙනවා. අටවන භාවේ දෙහවර භාවේ තැන්පතන්නේ කේතු කුජ චන්ද්‍ර. එතික නමවන භාවේ ත පභාවේ රවිසාහ සිකරු තැන්පත්වෙනවා. දහවන භාවේ මිශුරණ භාවය කෙළ කියන්නේ ඔන්නේ එහි තැන්පත්නවා බුද් සහ ශනි. එකො ොස්සන භාවේ ඒ අදශා භාවේ තැන්පත්ෙන ගුරු සහ නෙප්චූන්. ඉදි මේ තත්ත්වත් එක් අපි බලමු මේේශ ලලාක්න හිමි ඔබට කොවිදේ ධනයට ලපානෙ කෙඉති ඔ ධන ගැන විශේෂ තුනන්දුව දක්න මේේෂලලාක්න හිමියක්මි ඔබේ කොටස ැන ේශ ධානය කම කරන්න. නෙප්චූන්ගේ එකොලොස්සන්නේ භාවගතවීමක් තමයි තියෙන්නේ. නිර්මාණ ශීලීව ආදායම් ලැබෙන ක්‍රම නිර්මාණය කරගැනීමක් ඔන්න ඔබතුර දක්න ලැබෙන වර්ෂයක් දස් සි දෙක. ආකර්ෂන ශීලීව, ධනෝපායන ක්‍රම වෙනස් කිරීම හැකකිාව හිතෙක් බවට ඔබත්තනවා ඉතින් එනිසා ඔන්න ඔබට ඉතාමත්ම ශුදදායිඵලයන් ධනය පැත්තෙන් හිමිකණ වර්ෂයයක් බවට කියන්නට ඕනි. ධනිය ඉපීමේ අර්පුදහමේ. ප්‍රඥාව පවත්තාගෙනයා මේ බලය සහිත තත්වයක් කඔන්න ඔබට පෙන්නුම් කර ඉතින් ඒ වාසනාවත් ඔබට හිමි වන දෙදස් විසි දෙක වර්ශයයක් තමයි පවතියන්නේ. ප්‍රතිවරුද්ධ පාර්ශවයන් පවා ආදායම් උපයන්නට යහපත්තාකාරයෙන් සම්බන්ධ කරගන්නට ඔබට තියෙන බලය මේ වර්ෂය හිමි වෙනවා අතින්ගේ නිසා ඔන්න මේේශලක්න හිමියන්ට ධනය පැත්තේ වැනි තත්වයක් තියෙන්නේ. දෙවැන්න ආධිපති ගුරු එකොලො ස්වැන්නේ යෙදීම බලවත් ධනයෝගයක් විදිටයි ඔන්න පෙන්නුම් කරන්න මේ වර්ෂය. ධන ශක්තියට බලය සහිත වසරක් බවට කියන්නට ඕනි. ධනකාරක ගුරුගේ සංයෝගය ඔබට ආදායම් ඉපෙීමට ලැබීමමැති කරන්න තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. අදෘෂ්‍යාර්ථයකන් නොපෙනෙන අඳුරු පැත්තේ ඉන්න ඔන්න දෙවැනි භාවේ රවි. ඒ බලය හේතුවෙන් ඔොබට ආහාරපාන රටාව වෙනස් කරලා ධනය නාස්ති කරන්නට හේතු නිර්මාණය කර තත්වයකුත් පෙන්නුම් කරන්න යිති නිසා ඔන්න වඩත් ඒ කනත් අවධන යමුම් කරන්න. රහගේ නැකත් උපාධිපති විදිහයට හයවැන්නේ අධපති බුදධ විදිර පෙන්නුම් කරන ති මේ නිසා බට රෝගාබාද උදෙසා වැඩි පිරිවැයක්. වැඩි මුදල් වැෑකිරීමක් දරන්නට වෙන වර්යකුත් ඔබට ඒ පියදම් පැත්තකුත් පෙන්නුම් කරනවා. අපි බලමු රැකී රක්ෂාවප ඇත්තමේශලක් නැහි මියන්ගේ. දහවැන්න නියෝජනය කරන උත්තුරු දිශාව පිළිබඳව සැලකීමේදී. එහි බුද භාවගතයි. බුද්ධගේ නැකත් අධිපති රාවී. රාජත්තය රාජකීයත්තේ ඔබේ රැකියාවට පිරිනමන තත්වයකයි ඔන්න පෙන්නුම් කරන්නේ. ඉති මේනිසා ඔබට බුද්ධිය මෙහේවා රැකයා කරන අය වන්නා ඔන්න ඔබට ජයත් කරන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. දුප්පත් ජනයා පීඩිත පන්තිය නියෝජනය කරන ශනිග්‍රහයා. වායෝග්‍රහය මකරේ සිටි නේතින් මේ මකරේ බලය හේතුවෙන් දුප්පත් අයට. ැකයා බලේ පිරි නමනතත්වයකුත් ොන්නේ වැනි වාසනාවන්ත තත්යක් පෙන්නු කළන මේේශලක් නම යන්මේ වර්ශය විද්‍යාත්මක ශේෂත්‍රවල් රැකයා තවදුරටත් බලව තත්වයක් කොන්න මේේශලක් නහිමියෝබට පෙන්නම් කරනවා. ලක්න ගත නෙප්චූන්ගේ බලයක් පවතිනවානේ ඉදි මේ හේතුවන් රැකියාවට විප්ලබවාදී අදහස්ස එහමන තම් ආක්‍රමණශීලී අදහස් පිරිනමනහෙන්. සබද්ධකව ේවා ෝර ගන්නට ඔබ කටයුතු කරන්නට ඕනි. ඉතින් මේ ආකාරයට ඔබගේ රැක්කියාවේ ව්‍යාපාරය නිරත වෙන අයට මේ ගැන තුොන්න විශේෂිත අවධනය යොම්කිරීම ඉතාමත්ම වටිනා කියෙන කාරණය අපි මතක් කර සිත්නවා ඊළඟට අපි යොමුුව එන්නේ මේේශලක්න හිමියන්ගේ ගෘහ ජීවිතය ගැන ඉතින් මේ ගෘහ ජීවිතය ගැන බලද්ධ මේ අදුර්ශාර්තය තුළ කැති නැකතේ භාවකත රවිගේ බලය විසින් කුටුම්බ භාවය දෙවැන්න පීඩා කර තත්ත්වයකුයි පෙන්ත්නුම් කරන්නේ රාහුගේ වායෝ බලය උෂඹේ ආපෝගුණය සමඟ පෑහෙන්න්නේෙ නෑ ගැලපෙන්නෙ නෑ. ඉතින් මේනිසා පවුල්දිවිය තුළ දු්බලතා ඇති කරන්නට. රාහුගේ බලපෑ ඔබට හිමිවන තත්වයකොයි පිරිනම තත්වයකොයි ඔබට පවතින්නේ. ඉතින් බොරු චෝදනා එල්ලවන කාලයායක්ට අදාලා වර්ෂයක් බට කියන්න ඕන ඔබගේ ගෘහජීවිතය පැත්තෙන් ඉති වඩාත් කල්පන කාරී න්න බගේ ඒ අනුව කුමක් කළ යුතු කියන කාරණය දැනගන්නට ඔබට වැසිවර්ෂය බොරු චෝදනා එල්ලවෙන අතර ගෘහජීවිතය වඩාත් කළමනා කරණය තරගන්නට ඔබට අධ්‍යාත්මික සුවතාවයන් ගැනත් අවධානී යොමු කරන්නට අවශ්‍යතාවේ තියෙන ඔන්නේ ගැනත් මතක තබා ගන්නට ඕන. ඉතිං ඔබගේ ඒ අධ්‍යාත්මය ගොඩ්නැගීමට දෙක සහ. හත්ත අධිපති ශුක්්‍ර නමොවැන්නේ භාවගතවීම උපකාරයක් වන්න තත්්‍යකයි පෙන්නුම් කරන්නේ. එහි පලේවිදි බැලුවත් නිසි පරිදි ඒවා ලබාගන්නට ඔබ උනන්දුුව. න්නට අවශ්‍යයියේම උන්ු නොව තිවපු ොන්න පෙන්නුම් කර නිසා එගන උනන්ඳදු වෙන්නට අවශ්‍යයි කෙනකන්නය තතිි ඔන්නවොට මතකර සිත්නවා. පෞල්දිිය කෙරෙහි පියාගේ පාර්ක්ශ්වයාගෙන් ලැපෙන උපදෙසාහ අව්වාද පිළිගන්නට ඔබ සූදානම් වෙන්නට අවශ්‍යයි. එසේ මේවා පිළිපැදීමට පෞදිවිය සමබරතාවය රැකගන්නට පෞදදිවේ සතුට අවස්ථා නිර්මාණ කරගන්නට පුළුවන් මත්තිීන වර්ශ්‍යයක් ොන්නොවට ෙදස් විසි දෙක. අධ්‍යාපන ශේෂත්‍රේගන පියවදාානයොමකරම ේශෂලක් හිමියයාන්. පහහා අධිපතිවන තේචෝග ගුණය තියන රවි නමවන්න පිහිටීම් හේතුකට රවිගේ රූපය ඇසහ දක්වන සම්බන්තා හේතුවෙන් දෘෂ්‍ය මතක ඉහළ නංවන තත්ත්යක් තමයි දක්වන්නේ. ඉතින් මේ නිසා අධ්‍යාපනයේ නිරත අයට ඔන්න පියාගේ හෝ ඔහුගේ පාර්ශවය අයගේ නිරන්තර උපකාර හිමිවන වර්ශයයක් බවට ඔන්න පත්වයනවා දෙදහස් විසි දෙකවාර්ශිතය නිසා ඒ සුබදායි පලයක්ත් ඔන්න කියන්නට ඕනි. වැඩිහිටියන් ලෙස අධ්‍යාපන නිර්ත වන පිරිසක් කි නොන මෙ මේයට ශුක්්‍ර නමේ නියෝජනයවීමක් නතිෙන් ඔන්න එකත් එක්ක පෙම්මතියගේ එමන එතම් බිරිදගේ උපකාර ලබන තත්වයකයි ඔන්න පෙන්නුම් කරන්නේ රවිගේ නැකත් අධිපති ශුක්්‍රවීම තත්ත්වයද මේ තත්ත්වයන්ට උපකාරි බලයක් තමයි නිර්මාණය කර එහෙන අපි බල මේේශලක් නමගේ සෞඛ්‍ය කොහොමද කියලා ඉතින් හය අධිපති බුද මකරේ යදන්නේ ට ගුණසාහිතව වෝ බුද්ධ වායෝගුණ නියෝජනය කරන අධිපතියක සිටින මකරයට යෙදීම සෞඛ්‍ය තත්ත්යයට නම් බලපාන තත්ත්යකයි පෙන්නුම් කරන්නේ ඒත් අදගතියට වායුව සම්බන්ධ ව දුර්වලවීමක් විදිරැ පපෙක් කියියන්නට වෙන්නේ එතකොට මේ ඕනෑම කෙනෙක්ක උපත්තිය ලබන අවස්ථාවේදී වැඩිපුරම ආලෝකයේ පතිත වන ආලෝක මධ්‍යස්ථානයේ වෙච්ච දහවැන්නඔන්න ඔබට මතක තාගන්න කාරණයක් කෙනෙක උපත්තිය ලබන කොට වැඩිපුොටුම ආලෝක පතිතවෙන මධ්‍යස්ථානයේ දහවැන්න ම අපි නම් කරඩ වෙන්නේ. ඉති මෙන්න මේකට පිීඩාත්මක තත්වයකුයි ඇතිකරන්නේ. මීට අමතරව කේතුගේ. අටවෙන්නේ බලය ශරීරයේ අවර වැසුණු ස්ථාන පීඩාවට පත් කරනු එක ශරිීරයේ වැසුුණු ස්ථාන පීඩාවට පත්කිරම පෙන්න්නේ. ගුපත රෝග සහද බලපන තත්්‍යයක් විදිටයි පෙන්නු කර ගුපත කියර කියන්නේ හඳුනාගන්නට පහසු වෛදි්‍යවරට හාම නොවන ඔන්න වැනි ත්වයනොට බලපෑමක් තියෙනවා. ඔබගේ ඉක්කිිලි කිසිලි ආදයේ සමේරෝගආදී කැසීම් තනන වර්ෂයක් බවට කියන්නට ඕනේ. අත්පාරිදීම් කෙස්සයා මාදියෙන් ඔබ පීඩාවට පත්්‍යන තත්ත්යක ඔන්න පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ නිසා ඔබ විශේෂ තවදාානයක්කොමු කරල්ලා ඔබගේ ජන්ම පත්්‍රානුව මේ සඳ සුදුසුවත් පිළිවෙත් අනු ගෑමණයකිරීම. ලක් හිම ඔබට දෙදස් විසි දෙකවර්ශය ොහොම ශුබදායි පලයන් ලබාගන්නට හැකි ඒ සඳහා බලය පවතින වර්ෂයක් වට පත්ව නවා ඉතින් අප මේශලක් නැම ඔබට දෙදස් විසි දෙකවර්ශයයේ. ඉතාමත්ම ශුබදායි පලවලින් පිරුණු සවභාගමත් වර්ෂයක් වෙන්නට ප්‍රර්ථනය කරනවා අයිබෝන්. විසිධක වර්ශය වන ෘශ්‍යම ලක් හිේ ඔබට කොයි විදිරිත ලපාන්නන්නේ කියන කාරණය ගන අපි අවධානය යොමු කරමු. දි තත්කාලක ේන්ද්‍රේ මේ විෂමලක්නය ගැන වදාානයමුකර. පලවන භාව හෝරා භාවේ රාහු සර්පගේ තැන්පත්වීමක් පවතින්නේ. හත්වන භාවේ ද්‍යියුණ භාවේ චන්ද්‍ර කුජකේතු කියෙන ග්‍රහයන්ගේ තැන්පත්වීම පවතිනවා. අටවන භාාවය වෙච්ච රද්‍රභාවේ ශුක්‍රසාහ රවිගේ තැන්පත්වීමත් තියෙනවා. නමවන භාවවිත පිට්‍රු භාවේ. න්න එහි තියෙන්නේ බුදගේ සහ රවිගේ තැන්පත්වවීමක් දසවන භාව වෙච්ච දශම භාවේ තැන්පත්වීම තියෙන්නේ ගුරු සහ නෙප්චූන්ගේ එකොලොස්සන භාව වෙච්ච එහි කිම ග්‍රහයෙක් තැන්පත්වවෙන්නේ නැහැ දොස්සන භාවය ඔන්න යුරෙනස්ගේ තැන්පත්වීම පවතනති මේ සමග අපි බල උශ්බලක් ෙහිේ ඔබට කොයි විදිර ධනයට ලපානි ෙන කාය ඔබ ධන ගන විශේෂ තුොන්දුව දක්වන්නේ සාහි පලමම නොබ දිරිත් කරන්නේ දනය ගැන. කියෙන දොලොස්වැන්නට ඔබේ කේන්දෙ ඔන්න ෑගැනක වෙන්නන්නේ කේන්දරී දොස්සන කොටුවේ. ඉතින් ඔන්න ඒ තැනට භාවගතව යුරේෙනස්ගේ බලය ක්‍රිය කරනවා තත්ත්වයක් තමයි තත්කාල කේන්දරය පෙන්වාන්නේ. ධනය වියදම් අතිකකම හේතුවෙන් නින්ද පවා බාදාකරගන්න තත්්‍යයකයි ඔන්න පෙන්නුම් කරන ආදායම් ගැන සිතීමට සිදුවන වර්ෂයයක් බවට ඔන්න විශේෂයෙන් ඔබට පත්තනදේ නිසා ඔබට සහර විට . දවල් කියන්නට වෙන්න උපට ඒ සඳහා සූදාානමය අවශ්‍යතාව නිසා. ඉතිේ නිසා ඔබ ඒ සඳහා සූදානමෙන් ඔබේ සඳ ශක්තිමත්වෙන්න්න අවශ්‍යතාවය නිසා තමයි අපි මේ කරණුකාරන පෙන්වා දෙන්න. දොළස්සැන්නේ යුරෙනස්ගේ බලය. ඒ බලහත් කහර බලයක් තමයි පවතින්නේ. ඉති මේ නිසා ධනය වියදම් අතික කරන තත්ත්වයක් නිර්මාණය කරනු. ධන වියදම්. මඔබ නීති ගැටලුද ඇතික තත්වයකුත් පෙන්නු කරනො ති නි වන ීතිම මේ ප්‍රශ්න ගැන විශේෂයෙන් බගේ ජන්පත්‍රියන්ුව සැලකිලිමත්වන්නට අවශ්‍යවශය. එකොළ හදිපති ගුරු මෙහෙවන්නේ කුජගේ නැකත් බලයෙන් තමයි ඔන්න ඒක මෙහෙවන්න එකොළ හදිපති ගුරුව. ඉතින් බලමු එකොළ හදිපති ගුරුගේ තත්ත්වත් එක්ක කොයි විදිරිත බලපාන්න ගැෙන කාරණය. ඉති මෙහිදී ආදායම් ඉපයිමේ. ඔබ සතු හැක්කියාව. බලය. දක්ව තත්යකුත් පෙන්න දම් ියදම් පර්ශවයත් සමඟ ඔබට ඒ සහා සුවිශේෂී ආදායම් ඉපීමේ දක්ෂතාවයක් හැකියාව කුජගේ බලය කොළොස් සැන්න්නෙන් පිරිණනමනවා ඉහලා ආදායම් ඉපහීමක් සිදු කන වර්ෂයක් බවට මේ වර්ෂය අධදස් විසි දෙක වර්ෂය ඔබට පත් කන තත්වකුත් පෙන්නන්නේ වියදම් පාලන බලය ගොඩනගා ගන්නට තින හැකියාව ඔබ ගොඩනගා ගන්නේ නම් ඔබට මහා දන බලය ගොඩ නගත හැකි වර්ශයයක් පවටඇතිදස් විසි දෙක වර්ෂය පත්ෙන්න්නේ මේ විශෂමලක්න මේ ඔට දන්නේ පත් රැක රක්ෂා පැත්ත. නෙප්චෝන්ගේ බලය උතුරු දිශාවේ ක්‍රියාකන තත්ත්වකයි පෙන්නුම් කරන්නේ ඒ කියන්නේ දහවැන්න ආලෝක මුදදුනේ තමයි ඒ බලය ක්‍රියා කරන්නේ. දහවැන්නේ ආලෝක මුදන බවට පත්තෙන්නේ කොහොමද ඕනෑෝකෙනගේ උපත ලබන විට වැඩිමමාආලෝකය පතනය වන ස්ථානය දහවැඩ මධ්‍යස්ථානය. ඉ මේකත් එක නෙප්චෝන්ගේ බලය නිර්මාණශීලී ව ඔඋබට ව්‍යාපාර සඳ උපකාරී බලයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ. මේ හේතුවෙන් ඔබ සිදුකරන ව්‍යාපාරික කටයුතු. රැකියාව නිර්මාණශීලීබ. ඔබ ඉටුකරගන්නටෘතීම ජයධානයයක් ලබා ගන්නට හැකි වපසරයක් ඔබට නිර්මාණය වෙනවා. ගුරුගේ බලය දහවැන්න තුළ ක්‍රියාකාරී භාවයක් නැතියෙන්නේ. ඔන්න ඒකත් එක්ක ඔබ ඔටටු ඇල්ලීම කියන දේවල්. එහමනැත්තාම් පුවත් පත් ආශත්‍රිතව කරන ව්‍යාපාරමය කටයුතු. යුද්ධ එහමනැත්තම් මුහුදු ගමන්. පොලි ැබී මාස්ත්‍රීතව කරන දේවල්. ඒ වගේ රැකයා සඳහා ව්‍යාපාර සඳහා ඔබට විවිධාකාරයෙන් අවාසි අලාභයන් ඇති කන්න වර්ෂය අපවට පත්වෙනවා. ඔන්නේ නිසා ඔබේ වැනි දේක නිරත වෙන නම් ඔබ විශේෂයෙන් ඔබගේ නිසිවත් පිළිවෙ ධර්මපත්‍රය අනුව අනුගමනය කිරීම අවශ්‍යයි කියලා ඔන්න අපිති දස් විසි දෙකේ ඔබට මුලම මතක් කර සිටිනවා. එහෙනම් අපි බලමු විෂමලක් ගෘහජීතේ කොයි විදිරිත විසඳ දෙන්නේ කියෙන කාර. දෙවැආධිපති බුද නමුවැන්නේ පතන බලය පැවිදි උතුමාන්ගේ එහම නැතම් වැඩිහිටියන්ගේ උපදේශකයන්ගේ මාර්ගෝපදේශකයන්ගේ ජීවිතය සාර්ථකත්වයට එහම නැතම් පවල්දිව සතුට වෙනුවෙන් ඔබට ඒ නිරන්තර උපදේශන ආශිර්වාධයන් පිරිණනැමෙන වාර්සනාවන්ත වර්ෂයකර ඔන්න ඔොට පවතින්නේ. පවුල්දිවයේ සතුට ඇතිකරන ස්වභාවයක් ඒ තුළ ඇතිකරනවා. චන්ද්‍රයාගේ හත්තැන්නේ තත්කාල නීචත්තය ඔට ය කෞතුක අවස්ථාවේ තියෙන ඒ තත්ත්වයත් එක්ක පවල්දිවිය මුහුණපාන මානසික විඩාව මානසික අවපීඩන තත්ත්වයකුත් පෙන්නුම් කරනවා. පවුල් සම්බන්තා ගොඩනගත්්දි. කුජ හත්තැන්නට යොමු කරන බලය ඔන්න ඔබගේ තනිමතයට එෙම තම් පවුලට සම්බන්ධව තීරණ ගැනීමේ අවාසිකුත් පෙන්නුම්රන තත්වයකයි පෙන්නුම් කරන්නේ. කේතු හත්තැන්නට තේරුම් ගැනීමේ අපහසු. ගුප්ත කරුණු කාරණ පවුල් දිවයට ලබාදන තත්ත්යෙකුත් ඔන්න පෙන්නුම් කරනවා. අපි බල මුක්ෂ්‍යබලක් හිමි හ ගේ අධ්‍යාපනය කොයි විදිත විසන්නේ ඉගෙන කාරණය. පහ අධිපති බුදහා නමය අධිපතිවෙච්ච ශනි මෙන්න මේ දෙදෙනම නම වැන්නේ භාවගතවීමක් තමයි තියෙන හිට ඒගත් එෙක් යහපත් බලයක්. අධ්‍යාපනයට ලබා දීමක් විදිට ඔන්න මේ දක්වන්නට පුළුවන්කම තියෙනවා. මේ අධ්‍යාපන බලයේ යහපත් පිහිටීම පල නෙලාගන්නට ඔබට හැකියාව පවතින වාසනාවන්ත දෙදස් විසි දෙක වර්ෂයකයි තියෙන්නේ. එතකොට අධ්‍යාපනය ලබන ඔබ විශේෂයෙන් සැකයුතු කාරණයක් තියෙනවා. එතමයි රාහුගේ ලග්නගත බලය හිසට ඔළුවට ඇතිකරන ලෝබය දේශය මෝහේ මෝඩ කටයුතු මෝඩ ක්‍රියක් ඔට ඇති කරන තත්ත්යකු මේ අධ්‍යාපනයට බාධබීම් ඇති කරන සවරූපයක් පෙන්න්න නොවිති නිසා කුබ අධ්‍යාපනයේ ලබන අයිකු ලෙස අනිවාර්රයම ඒ බාධාවීම් පළම අතේරුම් ගන්නටවඕ. බාධාවී ගහරවන්නට කුමක්ත කළ යුතුයි කෙනෙ කාරනට ඔබ යක එන්නට ොනහැ නැතුව ඒ ාධාවීමට භයවව අධ්‍යාපන පස දැමී මනම කළ යුතුවත් ඉතිය නිසා ඔබට ජයග්‍රාහිව ඒ ජයගන්නට හැකි වර්ෂයක් බවට පත්තරෙන. ඉතිය නිසා ඔබේ ඒ සඳ ඔබ ජවපත්වයනු ක යුත්තේ කමන්ටි කාන දැකත යුතු. ඒරඟට අපි බලමෞඛ්‍ය තත්වය කොහොදම මේ ශම ලක්නයන්ගේ දක්ශික වශය කියර හය ආදිිපති. ආපෝ බලය සහිත ශුක්‍ර එකගැන සිකුරු ගහය. එතකොට සිකුරු බැලුවත්තය මේ ආකාශය බලය අධිපතියක වන ගුරට අයත් රාශීක තමයි සිටින්ද. මේ තත්ත්වය සමඟ ඕන ලිගේේන්ද්‍රය එ ඩිම්භකෝෂයන්. ආද පීඩාත්මක ඇතිකිරීමට එමන පිඩාත්මක ත්ත්යක් තමයි ඔබ විත ලංඟාාවෙන මේ වාශය තුළද. අජීර්ණ තත්ත්වයන් නොලට මේ වස්සරය ඔබට විටින් විට මුහුණ දෙන්න සිදුවන තත්වකුත් පෙන්නුම් නොතියනිසා. ෘෂබලක්නෙහිමේ ඔබ ඒ සඳහා නිසි වත් පිවෙ අනුගමනය කිරීමත් මොකද අපි මේ කලින්ම මේ කටයුත් හඳනාගන්න ඔබට කියන්නේ හිතිය නිසා ඔබට ඒවාගේ වලක්වාගන්නට ඒවාට වියොමු නොවී සිරිින්ද ඒවා ඇති නොකරගන්නටවසි පරිසය ඔප විසි ොඩනගාගන්නට වශ්‍ය ඔබගේජනපත්‍රානු. එහනම් අපි විෂමලක්නෙහිම ඔබට දෙදස් විසි දෙක වර්ෂය සවභාගගේ සතුට රැඳෙන ජෑක්‍රහයි වර්ෂයක් වෙන්නට පාර්ථනය කරනු. ැන්න අප මිතුුණ ලක් හිම බටොයි විදි මේ දස් විසි දෙක වර්ෂය ලපාන කියෙන කාරය ගෙන අනවරණය කරන්නට යන්නේ. එතකොට මෙනේ තත්කාල ගෝචරය කොයි විදිරිද බලන්නට වෙනවා. හයවෙන්නේ සස්ට භාවේ කේතු කුජ්ජ චන්ද්‍රගේ තැන්පත්වීමක් ඔන්න මිතුන ලක් නෙම ඔබට පවතින්නේ හත්තන භාවේ ජම්ත්‍රභාවේ රවී ශුක්‍රගේ තැන්පත්වීමක් පෝතිනවා. අටවැනි භාව වෙච්ච නොත්ව භාවේ තැන්පත් වෙන්නේ ශානී. සහ බුද්ධ කියෙන ග්‍රහයන්. එතකොට නමවන භාවේ තැන්පත්ති නවා එකන් තප භාවේ ගුරු සහ නෙප්චූන් කෙන ග්‍රහයන් එකොලොස්සන භාවේ යුරේනස්ගේ තැන්පත්වීමක් පවතිනවා. දොලොස්සෙන භාවේ අන්්‍ය රාහුගේ තැන්පත්වීමක් ත පවතින්නේ ඉන් ඒත්මග ි න මිතු ලක් ට න පිබඳ කොවිද බල පැම පවතින්නේ කියන කාරණ ග විේෂ දව දක් නිසා. අපි බලමු යුරේණස්ගේ බලය එකොලොස්සන්නේ ක්‍රියාත්මක තත්වක පවතින්නේ. මේත් එක්ක යුරෙනස්ගේ ආක්‍රමණ ශීරී ගුණය ඔන්න ආදායම් උත්පාදන ශක්තිය ඔබට මුදාහරින වර්ෂයක් බවට පත්කරනවා දෙදස් විසි දෙක. ඔබගේ ආදායම් බලහත්කාරයෙන් හරි එහෙම නැත්නම් කවරාකාරයෙන් හරි ඔබ උපයාගන්නට බලය නිර්මාණය කරගන්න වර්ශයයක් බවට පත්වනවා දෙදස් විසි දෙකඉතින් න්න මිතුන් ලක් හෙමන් ඒ ආදායම් පැත්තෙන් ඉහලට යන්නට බලය තියෙන වර්ෂයයක් බවටයි දෙදස් විසික බට කියන්න පුුවන්කමලැබෙ නමුත්. ලහත්කාරෙන් හරිඒ කටයුත කරගන්නට ඔබ ශක්තිය ගොඩනග ගන්න තත්යකුයි පෙන්නුම් කරන්නේ. විද්‍යාත්මක තාක්ෂණික බලශක්ති ආස්ත්‍රිතව ආදායම් උප එෙනට ඔන්න බලවත් ආදායම් මාර්ග නිර්මාණය කර තත්වයකුත් පෙන්නුම් කරන තින්ගේ නිසා ඒ කාර්කත්වයකුත් ඒ ආදායම් පැත්්‍ර තියනතින්හ පැනි ආදායම් උපේෙනහින්නවන උොනේ සඳහා විශේෂිතව ආදායම් ලබන්නට හැකි වර්ෂයක් බවට පත්තේෙන. බාරයන්ත්‍රෝපකරන කර්මාන්තය නියුතුවයටත් මේ ආදායම් ඉහල යන වත්සරක් බවට දෙදස් විසි දෙක පත්වෙනවා. රාහුගේ ව්‍යස්ථාන ගත බලය. මනාව පාලනය කරගන්නට පුළුවන්කමක් ලැබෙනවනම් ඔබට ආදායම් පාර්ශයෙන් ජය ලැබෙන වර්චයකි තිය නිසා රහුගේ තියෙන ඒ ව්‍යස්ථාන ගත බලය ගැනත් ඔබ විේෂ අවදධන යොම් කලේ සන සදුසුවත් පිවෙත් කරය එක පඩාත් හොඳයි. රැකී රක්ෂා පැත්ත කෙන අපි බැදුවත් එහෙම. උපත්ති අවස්ථාවේද මේ වැඩිම ආලෝකයක් පතනය වන දහවන්න ගැන අපි කතා කරන්නට ඕනිේ. ගුරු ආකාශධාතුවන නියෝජනය කරන්නේ. ඉ මේකත් එක්ක මේ ස්ථානගත වීමත් එක් වායෝරාශිගත ගුණෙකුයි ඇති කරන්නේ. එතකොට මෙන මේ වායෝරාශයට අධිපති වෙන ශනිතාායත් කුම්බේ තමයි තැන්පත්වීම තියෙන්නේ. ඉරි ඒකත් එක් රැකියාවෙන් ඉහල තලයන්ට නවරැකයා ලැබීමට බලය ඇති කරන තත්වෙකුයි පෙන්නුම් කරන්නේ රැකියාවේ සේවා ගුණාත් මේ පැත්තෙන් පැළවොත්තම ඉහල නම්ව නේවා ගුණාත්ේ වැටිකරන්න වර්ෂයක් පවට ඔන්න දදාස් විසි දෙක වර්ශය ඔට වාසනාව ගෙන තත්ත්වයක් පෙන්නම් කරන්න. නමුත් එහි සිටිනවා නමවෙන්න. නෙප්චුන්, ක්‍රියාකාරී භාවයක් තියන ඔන්න නෙප්චුන්ගේ බලයත් ඒ තුළ ගොඩ නැගෙන. එතකොට මේ ගුරුට එකඟ වෙන්න ඒවා සිද වන නික්චූන්ගේ බලට එක වෙන්න ද ගුරට තනීම වැඩකතයතු කරන්න බැහ. ස්පයේඩිකත්තේ තමාව තමා විසින් පීදා කරගැනීම. රැකයාා මේ පැත්තෙන් ඔබ ඇති කනගන්න තත්ත්වය ඇතිරි නිසා ඔන්න තමාව අධිස්්ාන ශීදී ෝටිවේෂණ එක අභිප්‍රේරණය කරගැනීම වෙනුවට තමා තමාව පීඩා කරගන්න අවස්ථාව ඔබ වෙත නිර්මාණය ව තත්ත්යක් යනතිය නිසා ඒවා ගැන ඔන්න වසරේ මුළලමාිකිර්වා එතිය නිසා ඔබ විශේෂි තවදාාන යොමු කරලා එවැනි අවස්ථා ම ගහරවාගන්න ඕෝනි. රැකියාවේ කටයුතු. බ අල්පේච්චා අයිර නිටුරන තත්යකොයි පෙන්නුම් කරන්නේ පියාගේ පාර්ශවේ අයකුගේ බියෝව ඇති කරන්න තත්ත්වයකුත් පෙන්නුම් කරනොහි බලපෑම ඔබගේ රැකියාවටත් හිමිරන්න තත්ත්වයකුත් පෙන්නුම් කර නොයිතිය නිසා ඒගන ොන්න විශේෂ අානකොමම්ර ඉරටත් බල ිත්තුව ලක්න හිමි ඔපගේ ගෘහජීවිතය කොයි විදිදතු විසල ලිෙනකාරන්නේ අටවැන්න ෂනි අංශක එකසි අසුවක දුෘෂ්ටියක් ලබා දෙනවා පවුල නිහෝජනය කරන දෙවන භාාවයට තමයි මේ තත්වය එතකොට හත්තන්න පති ගිනි ග්‍රහයා විච්ච රාවිගේ තත්ත් එක බලමු ආකාශ ගුණ අධිපති දනුවේ තමයි එපි හිටීම. එතකොට ආපෝ ගුඩිය සහිත ශුක්‍ර රවි හා එකම භාවය ඔන්න ඇදිලාතියන්නේ. ඉතින් ජලයයි පතුරයි. එකට එතකට බලමු අපි මොකක්ද මේ ඇති කරන්න දත්වේ කියලා ආහාර පහන් ටාව වෙනස්කම් ඇති කරන්න වසරක් බවට ඔන්න පත් කරෙනවා ගේ ආහාර කනපොන විදිිය ඔබට වෙනස් කරගන්නට වෙන වර්ෂයක් ඔන්න දෙදහස් විසි දෙක මේ නිසා රෝගී නොවන ලෙස ඔබ ගෘහවාසින්ගේ ආහා රටාව සගස් කරගන්නට වැඩිපුර උනන්දු එන්නට අවශ්‍ය තත්වයකොයි පෙන්නම් කරන්නේ. විවාහ දිබිය ගතකිරීමේදී ආදරය පියාගේ උපකාර වැඩි වසයෙන් හිමි වන වර්ෂයක් බවටයි ඔන්න පෙන්නුම් කරන්න තිය නිසා ඔබටඒ සහයෝගී බලය ලබාගන්නට හැක කියාව තියෙනවා. සෞඛ්‍ය මේ ගැටලු නිසා ගෘහවාසීන් වැඩි වශයෙන්. ඩාවල්ට මුහුණ පා්ඩ සිදුවන තත්වයකුත් පෙන්නුම් කරනවා. ඥාතින්ගේ කටයුතු සඳහා. දුරබැහැව යෑම් ඔබට ඇතිකරගන්නට වෙන වර්ෂයයක් බවටයි කියන්න ඇත වෙන්නේ. පෞදල්්දිවිය තුළ වාග ගැටුම් නිරන්තරෙන් ඇති කන්න තත්වයකුත් පෙන්නුම් කරනවා. ඉනඟට අපි බදමු අධ්‍යාපනය පිළිබඳව පහාධිපති සිකුරු හත්තන්නේ ඒදීමක් තියෙන්නේ. ඉගන ගන්නට සිසුන්. අධ්‍යාපනය කෙහි පමණක් කවධනය යොමු කරන්නට අවශ්‍ය වසරහක් ඔබ දන්න පස්වන්නසා හත්වෙන්න ගැන කියනකොට ඒ තියන සම්බන්ධාවය කොයි විදිද කියලා. ආදරය වැනි සිතු විලි. ඔබ අධ්‍යාපනයට බාධ බියහැකි තත්ත්ව එකුයි පෙන්නුම් කර නති නිසා මේවා වසර මුලම කියන නිසා වසර මුල මේ වට දැන දෙමාපියයන්ෙම සූදාන වෙනක අවශ්‍යයි ඔන්නැක කියන්නට ඕනි. ඉතින් නෙප්චූන්ගේ නම්වැන්නේ භාවගත්ත ප්‍රියාකාරිත්තය ඔස්සේ ආගම දර්ශනය සාහිත්‍යය සංගීතය මනෝවිද්‍යාව එත් සමඟ අධ්‍යාත්මක විශෂයන් නොල. අධ්‍යාපනය ලබනයිට සුවිශේෂී ඉගෙනුම් හැකිියාව නිර්මාණයකට තත්තයෙකුයි ඔන්න දෙදස් විසි දෙක මේ වාසනාවන්ද වර්ශය ඔබවත පෙන්නුම් කරන්නේ. ගුරුගේ නමයන්නේ අධ්‍යාපන පලය නම තත්ෙකයි පෙන්නුම් කරන දේ නිසා අධ්‍යාපන සාර්ථක කරන්න ඔබට දැ කිය වතතින ුවිශේෂී වර්ෂයයක් ද දස් විසිිදක කියලා මතක තබාගන්න ම බල ම තු ක් සෞක තත්ේ සෞක්‍ය ත් ගැන තු ශේෂිත අදාානයකම කරන්නට වෙනවා. හය අධිපති කුජ ගිනි ගහයා එහිම ඒදිලා තියනවා. හෙතකොටට කේතුගේ ගිනි ගුණේද ගි ග අධිපතියකු උශ්චිකය තුළ ක්‍රියාත්මක තත්යකුයි පෙන්නුම් කරන්නේ. ඔපස් ක්‍රියාකාරිත්තය. විකෘතිවීමේ තත්වයකුත් ඔන්න කාන්තාවගය පෙන්නුම් කරනවා. නිර්ණාල අන්තරාසර්ග ග්‍රන්තිී නොල ක්‍රියාකාරි භාවයන් ප්‍රමාදකිරි අඩපනකිරම් ඇතිකන තත්ත්වෙකුත් පෙන්නුම් කරනවා. පරිවෘතිය ක්‍රියාවල ඔබගේ අසාමාන්‍යතාවයන් ඇති කන තත්වයකුත් පෙන්නුම් කරනවා නිදන්ගත රෝග ඇති අයි ඒවා නිසි පාලනට විශේෂිත අවධානයක් යොමු කළ යුතු වර්ශයයක් බවටයි නිදස් විසිධක වර්ය පත්වෙෙන්නේ එතකොට මේ විච්චිගේ නෝජනය කරනවා ලිංග ප්‍රදේශයේ. එතකොට මෙ මේ ලිංග ප්‍රදේශී වේදනාත්මක තත්ත්යකොත් පෙන්නුම් කරනවා. අභායුත භාවිතය ප්‍රවේශෙන් සිදුකිරීම ඉතාමත්ම ඇදකත් රුදධිර වහනයකුත් ඇතිවෙන තත්්‍යයක යොන්න මතුන ලක් හිමිය ෝබට මේ දෙදස් විසි දෙක වර්ශය කියන්න කියනගේ. නම් ඒ සඳහා සුවිශේෂී ඔබ ඔබගේ ජන්මපතරනෝටයුතු කරන්නට ඔබ අවශ්‍ය බවත්මතක තපාගන්න එක් අමදදස් විසි දෙක වර්ෂය. ඔබට සතුට සෞභාග්‍ය සැනසීම සාමය උදාාවෙන සුභ වාසනාවන්ත වර්ෂයක් වෙන්නට අපි ප්‍රාර්ථනය කරනවා. කටක ලක්නැහිමිය ඔබට බලමු අපි දදාහස් විසිදක කොය විදරද බලපාණි කලටි මේ ගැන හඳනාගට කලින් අපිත් සිදුවෙනවා මේ තත්කාලකේන්දරේ ගැන පොඩි අධ්‍යයනයක් කරන්නට එතකොට අපි බලමු මේ පස්ස ඇන්නේ. එකන බුද්ධිපාව ගතව චන්්‍රයා කුජ කේතුගේ තැන්පත්වීම පවතින. වන භාවගත වරිභාවේ ශුක්‍රහ රවිගේ තැන්පත්වීමක් තියෙනවා. හත්තන භාවේ ස්ත්‍රී භාවය තැන්පතනය බුදහ ශනි කියන ග්‍රහයා. අටමන බාවේ දේහවර භාවය ඉන්නවා ගුරු සහ නෙප්චෝන් කියෙන ග්‍රහයයි දහවන භාවේ යුරේන සින්න. එතකොට කොළොස්සන භාවේ ඒ අදශාභාවේ රාහුගේ තැන්පත්වීම පවතනතිඒකත් එක් අි බලමුෝ විදම න පිබඳ කටකලක් හිමියට බලාන නය ැනව විශේෂ න්ද දක්න ටකලක්ට දන තම කියන්න රාහුගේ කොලොස් සැන්නේ ක්‍රියාකාරී බලයකයි තියෙන්නේ. ඔබගේ කාර්ය පලයන් එකන අවට්පුට් වැඩි කරන තත්ත්වයක් පෙන්නු කරනවා ඔබගේ ආදාය වේගෙන් වඩන ගුණයක් ඔබට ඇති කරන වාස්නාවන්ත තෙදස් විසි දෙක්කුයි ඔන්න කට කලක් හිමිය බට උද වෙන්නේ. ඉහල ආදාය උපයා ගැනීම හැකියාවල. හිත ර්ශයයක් බවට දස් විසි දෙක වර්ශය කියන්නට බෝනි එතකොට ඊට අදාළ ඉපම් දක්ෂතාවය ඔබ දක්වන තත්ත්යකුත් පෙන්නුම් කරනු. දෙවන්න ආධිපති රාවී දෘෂ්ටස්ථානයක් වෙච්ච හයවෙන්නේ භාවගත වීපක් තියෙෙන මේ තත්ත්වයන් තුළ නීතිමය ගැටලුවකට හෝ සෞඛ්‍ය මේ ගැටලුවකට ඔබගේ තැන්පත් ධනය වැයකිරීමත් දක්වන න්න ඒ නිසා ඔබ විශේෂෙන් වසරේ මුල සිටම සෞඛ්‍ය පිළිබඳවත් බ නතිේ ගැටලු ඇති නොකරගන්නට අවස්්‍ය වපසරරි කොඩනග ගන්නටත් නීතිමේ ගැටලු මූලිඇතිවරනුම් ඒවා සර පහසුවෙන් විසාාගන්න හැකිත නදී ඒවා දුරදිගේ නොයාටයුතු කරනරත් ඉතාමත්ම අවශ්‍යයි. එතකොට ඒවාට ඔබගේ ධනය තමයි වැයවෙන්නේ. ගුරුගේ ධනකාරක ගුණය සමඟ දෙවැන්නට ලබා දෙන දෘෂ්ටිය යහපත් ව තත්තකයි පෙන්නුම් කරන්න. නයවෙලා ඉන්නයිට හොන නයව මාදයෙන් සහන හිමි වන සහන ලැබෙන වාසනාව වසරක් බවට ධනය පැත්නේ පත්ව නවා. රැකී රක්ෂා පැත්ත බලම අපි කටකලක් නෙමේ ඔබගේ කේන්දරේ දහවැන්න උතුරු දිශාවයි. එතකොට දහවැන්න ආලෝක මුදුනයි. ඕනෑම කෙනගේ උපත්තිය ලබන අස්ථාවදී වැඩිපුරම ආලෝකය පතනය වෙන්න මෙටිේ දහවන බාවේරතකොට දහවෙන්නේ ක්‍රියාකාරී තත්වේ හිමිකරගෙන ඉන්නේ කවුද. යුරේනස් තමයි දහවැන්නේ ක්‍රාකාරිතය හිමිකරගෙන ඉන්නේ. අන්න අය පීඩාවට. ඔබගේ රැකියාව නිසා පත්වනෝ. එටිය නිසා අන්නඇපීඩාවීම ඔබගේ රැකියාවේ නියුක්තවීම තුළ ඇති වෙන තත්වෙකුත් පෙන්නුම් කරනවා. රැකියාව ආශට්‍රිතව විවිධ ඇබැහිවීමත් ඇති කන්න ඔබ රැකියාවේ විධාකාර ඇබැවීමට යන නිසා එගෙන විශේෂ කල්පනාකාරරිීම කටයුතු කරන්න සමාරරිට මේ ඔබුගේ වෙනත්තා කරන සෞඛ්‍ය මේ තත්ත්වකට පවා බලපාන්නඩ පුළුවන්. රැකියා ස්ථානයේ ගැරහු චෝදනා. ධනය පරිභෝජනය විටදී ඇතිවන තත්ත්වයකුත් පෙන්නුම් වෙනොතිය නිසා ඒ චෝදනාවලටත් ඔබ සූදානම් වෙන්න ග ගැරහම්වට ඔබ සූදානම් වන්න වසරේ මොට සිටම. රැකයා ස්ථානයේ ධ පරිභෝජනය කරනකොට වලත් කල්පනා කාරීව කරන්න. රැකයා අපේක්ෂිතන්ත රැකයා හි කර තත්වයකුත් ඔන්නන්නේ වනිවානාව තත්වයකුත් කටකලක් හිමියන්නට පෙන්නු කර ට ල රහජ විත ද ට ග කාර පටවිගුණේ නුතු බුද්ධහ. වායෝගුණ ඇති ශනි මකරයට ඉෙදි ලතිය නවා. ඉතින් අටවැන්නේ ආකාශ ගුණයෙන් යුතු ගුරු අංශක එකසියා අසුවක දෘෂ්ටියක් දෙනවා දෙවැන්නේ එකන කුටුම් බෙස්ථානයට.ඉන් පෞුල්දිවිය, ලිින්ංගික උනන්දුව අඩු කරන්න ගුණෙකුත් ඔන්න ඇතිි කන ුරපපුකයි කටකලක් නෙහිමි ඔබට පෙන්නුම් කරන්නේ. ස්වාමිපාරියා දෙදෙනගේ දුරස්ත භාවය. ඇති කරන වසරක් බවට පත්වෙනවා. ඉන් එහෙම නොවන් ලෙසෝබ අඔවබෝධයෙන් කටයතු කරන්නට අවශ්‍යතාවේ පවති නවා කියන කාරණය මතක බාගන්න. ඔබ කණගාටුව පසුතැවීම දුක්ක ඇතිකිරීම කියන දේවල් පිළිබඳව අවධානය යුමු කර ඒවා දිවිය ගැටලු උත්සන්නවීමට හේතු ඇති කන්න තත්වෙකු තොන්න මේ වර්ශය නිර්මාණ කනතිය නිසා වඩත් කල්පනාකාරි වෙන්න පවල් දිවිය පිළිබඳව මේනිසා වඩාත් ඔබ ඒ ගැන අධ්‍යාත්මික ජීවිතයකට සුදුසු ලෙස චත පරිදි කටයුතු කරනන. අවශ්‍ය බව මන්තක තබා ගන්නට ඕනි. අධ්‍යාපනය ගැන අපි බලමු කටකලක්න හිමි ඔොබගේ. ගිනි ග්‍රහයකු වෙච්ච. කේතුගේ ක්‍රියාකාරී භාවය. ගිනි රාශියයක් වෙච්ච උශ්චික පස්සන්නේ ක්‍රාකාරී භාව ඇත්ත එක්ක. ඉත්තාමත් යහපත් පල අධ්‍යාපනට පිරිනවන වාසනාවන්ත වර්ශයයක් බවට ඔබට අධ්‍යාපනය පැත්තෙන් අත්කරනවා. පොත්පත් සඳහා කාරක ගුණතියන ඔන්න කේතුගේ. අන්න එයා අදරුවන්ගේ අධ්‍යාපනය. සාර්ථ කරන්න වසරක් බවට ඔබට ඇති කරන්න බලය ඉතාමත්ම වැඩි. චන්ද්‍රයා ආපෝගුණැති බව ඔබ දන්නවා ජලගුණේ තමයි ආපෝගුණය කලා කියන්නේ. එතකොට ඒද ගිනිග්‍රහයකු අධිපතිවෙච්ච පස්වන්නට එදීමක් තියෙන්නේ. ඉතින් ඒනිසා මව අධ්‍යාපන කටයුතු එ දරවා සමඟ ඉටුකරීමේද. පීඩාවට පත්තිීමක් පවති නති කියන්න අම්ම පීඩාවට පත්වන ලම එකන කත් ඔන්න වැනි තත්වයෙකු දදාශසිලිගේ. ට පෙන්නුම් නොතින් ආතතිකට පත්වීමක් විදිහයට අපිටේදක්කින්න පුළුවන් උුසස් අධ්‍යාපනය කියවන ගුරු අටවැන්න වෙච්ච දුෂ්ටස්ථාන ගතවීමෙන් උසස් අධ්‍යාපනය ලබනායට වැඩි වෙහසක් දරලා අධ්‍යාපනය නිරතවී ඒ අවශ්‍යතාවෙන් හා කේන්දර අනුව වත් පිළිවෙ සිදුකිරීම අවශ්‍යතාව පවතින වර්ෂයයක් බවට ඔන්න දදාස් විසිදකවර්ය ඔබට කියන්නට නිදැ වන්න අපි ඉළඟට වැනි කටකලක් ගැමවියන්ගේ සෞඛ්‍ය තත්වය කොම කියකිෙන කාරන්නේ. හය වන්නේ. ආපෝගුණයෙන්නතු ශුක්්‍ර සහ තේජෝගුණයන්නතු රවි තැන්පත්වීමක් පවතින්නේ. එතකොට හයබැන්න අධිපති ගුරු ආකාශ ගුණය නියෝජනය කිරීම කවි තියෙන්නේ. ආහාරවල රස්සයන් පිළිබඳ. ඔබට ගැටලු ඇතිවෙන වර්ශෂ කිරිය නිසා ඔබ විශේෂෙන් මේ දිවට දැන රස ගැන විශේෂිත උනන්දුවක් දක්වන්නට යන්නට එ පහමි වර්ශය වා හම්බායන්නට යන්නට එපා ඔබට එවැනි ගැටලුවක් පවති නොමේ වර්ශයේ. ඉතිං දිව සම්බන්ධව රෝග. එන තම් මේ හැපිමාදයේ වේදනාත්මක තත්ත්වයන් තුහලවිීමමාදිය දි්‍යවාශත්‍රීත ඇතිව තත්්‍රයකුට පෙත්නුම් කරනවා. රවි රූපයේ ඇස සම්බන්ධව ක්‍රියාකාරී ග්‍රහය ඇතිගේ අනුව බලද්දිී. ඔබගේ ඇස්වල දුෂ්ටි ආවාාධ්‍යයන්, අක්ෂි රෝගයන් ඔස්සේ ඔබ පිහිඩාවට පත්වන වර්ශය බවට පත්වෙනවා. තට්ටේ පෑදීම වමනය ආදී තත්වයන් ඔොට ඔබට මුහුණදීමට වෙන වසරක් බවටයි. මේ කට කලක් නහිමියන්ට පත්වවෙනිති නිසා ඒවට සදුසුවත් පිළිු ඔබගේ ජන්මපත්‍රය අනුව අනුගමනය කළලා ඒවත්්‍යායකගන්නට ඒ බාධික මගහරගන්නට ඔබ ශක්තිමත්ව මහුණ දෙෙන්ත අවශ්‍යයි කට කලක් නහිමේ ඔබට දෙදස් විසි දෙක වර්ෂය හොම ශුබදායි පලයන් හිමි වන ශුබදායිම කටයුතු සිදුව වන වාසනාවන්තවර්ෂයක් වෙන්නට පාර්ථනය කරනවා සිංහලක් නෙහිමේ ඔබට දෙදහස් විසි දෙක වර්ෂය කොයි විදරද ලපාන්නන්නේ කියෙන කාරණය ගැනයි දැන් අපි අවධානය යොමු කරන්නේ ඉති මේකට පළමුව ඔ බලනවා සිංහලක්නමන් තත්කාලකේන්දෙක ඉදිරද මේ ග්‍රහයන්ගේ පිහිටීම පවතිනිකිෙන කාරණ. හතර වන භාවේ. මයිතුන භාවේගුජ චන්්‍ර කේතුගේ තැන්පත්වීමක් පවතිනවා. පස්සන භාවිච්ච මන්ත්‍රභාවය තැපත්වන රවී සහ සිකුරු. හයිවන භාව වන රිපු භාවය තැන්පත්ව වෙනවා ශනිසාහ බුද. හතන භාාවවිච්ච ජයභාවේ තැන්පත්වනවා ගුරු සහ නැප්චුන්. නමුවන භාවේ තැපත්වවෙෙන ුරේෙනස් දහවන භාාව වි්චා ගන භාවි රහුගේ තැන්පත්වීමක් පවතිනවා. ඉදි මේත් සමග සිංහලක් එහිමියගේ ධනයට කොයි විතට ලපාන්නි කන කාරණි කෙනැයි අපි පළමු අවධානයමු කරන්නේ. නෙප්්චූන් හත්තෙන්නේ ක්‍රියාකාරී තත්ත්යක් තමයි ඔන්න පවතින්නේ. නිර්මාණශීලීව චින්තනය කරමිත් අරඹන හවුල් ව්‍යාපාර එහෙම නැත්තම් සෞන්දර්ය නිර්මාණාශත්‍රිතව එකරණ හවුල් ව්‍යාපාරදී, ඔබගේ සාර්ථකත්වයට උපකාරී බලයක් තියෙන වාසනාවන්ත දෙ දස් විසි දෙක වර්ශක ඔබට ධනය පාර්ශවය නොදා වෙන්නේ. ඒ ව්‍යාපාර වලින් ඉහලලාබ ඔබට හිමිවන තත්වයකුත් පෙන්නුම් වෙනවා. ඒත් සමඟ තනිව සිදුකරනුවට වඩා. මේ මස්සරේ ඔබ හෞුලේප් කරන ව්‍යාපාර වැඩි කරගන්න ඒවාට අවධානයොම කරන්නට අවශ්‍ය එහෙමකරොත්. ඔබට තවදුරටත් ඒේ ව්‍යාපාරලාබයන්ට වැඩිකරගන්නට හැක්කියාව තියෙනවා. ධනකාරක ගුරු. හත්තන් ගතවීමක් තියෙන්නේ. හවුල් ව්‍යාපාරවලට මේ නිසා තවදුරටත් උපකාරී බලයකුයි පවතින්නේ. එකකොලොස්සැන්න ආධිපති ෂනි වායෝගුණය යුතු තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. දුෘෂ්ට ස්ථානයක් වෙච්ච හයවැන්නෙහි තැන්පත්වෙලා තියෙන්නේ. එකත් එකක් අපි බලම කොයි විදිහ බලපෑමඳ කියන්නේ.මනිසා තනි පුද්ගල ව්‍යාපාර තනිවසිතමින් කරන ව්‍යාපාරයේ ආදායමි පයිම් මල ලාාඩු කරන තත්ත්වෙකුත් ඔන්න ඔබට පෙන්නුම් කරනවා. තැන්පත් නය කියවෙන තැන අධිපති බුද් හයවැන්නට හදිලතියෙන්නේ. ඉතින් ඒනිසා වසරේ ආරම්භය සිටම සුදුසු වත් පිළිවෙත අනුගමනය කරමින් මේ ධනය පිළිබඳව තැන්පත් ධන ආරක්ෂාර ගැනීම පිළිබඳබව ඔබ කටයුතු කිරීම වඩාත්ම ශුබදායි වෙනවා. එනාව අවධානයුම් කරන රැකී රක්ෂා පාර්ශවය ගැන. ආලෝක මුදන වෙන උතුරු දිශාව නියෝජනය කරන දහවැන්නේ රාහූ තේජෝ ක්‍රියකාරිත්තයට හසවෙලා තියෙන තැනක් බවට පත්ෙනවා. හ වෙන්න අධිපති ආපෝ ජලග්‍රහය බවට පත්වෙලා ඉරි ඒත් සමඟ ඒ අනුව මේ පතනය යහපත් බල සහිත බව අඩු කරන තත්ත්යෙකුයි ඔන්න පෙන්නුම් කරන්න. නමුත් ජලගුණති චන්ද්‍රයාගේ අංශක එකසි අසුවක දෘෂ්ටියක් ලැබෙනවා රැකියාවට ඉදි එනිසා රැකියාවට ඇතිකන පීඩාවන් ඔබට ඇතිකන වර්ෂයක් නමුත් ඒවා සමනය කරන්නට උපකාරී තත්ත්යක් තුළ නිර්ණය වෙනවාමතියි නිසා ැකියාවේ පිඩාවට ඔබම හුණ දෙන්නට සූදාන මානසිකත්ය ඇතිකරගන්නා සමගම ඔබට න් සහනයනුත් ලැබෙනවා කියන කාරණය මතක තබාගන්න. රැකියාවේ උසස්යම් සහිතත්වයකුත් ඔන්න දෙදස්සේ සිල් දෙිගේ පෙන්නම් කරනවා. උසස් අතනතුරුවල වගකීම් භාරගත් විටද. ඒවාගේ ගැටලුද ඒ වගකීම් දරාගැනීමේ අසීරතාවටත් ඔබ ඔන්න මුහුණ පානකත්වයකුත් පෙන්නුම් කරනවා. රැකියාවේ ව්‍යාපාරයේ විදාව වැඩි ොහන්සේ ඔබට වැඩි වෙන අිවේකී රැකයා ව්‍යාර ඔබවි පිරන වෙන වශයක ටන ද විසිද සිල්ල ම කට පත් නවා එනව බල සිංහල මගේ ගරජවිතය කොද කාරනය දෙක අධිපති බුද දුෘෂ්ටස්ථානයක් වෙච්ච හයවැන්නේ තමයි සිටින්. ඉරිං හත්තැන්නේෙහි නෙප්චූන් හා ගුරුගේ ක්‍රියාකාරී බලයක් පවතිනවා. ඉරිං විවාහ බැඳීම් සඳහා විශේෂ බලපෑමක් පවතිනවා මෙත් එක්ක ඔබගේ පවුලේ අයකු අනතුරකට හරි එත්ත නීතිමේ ගැටලූගට හරි පත්තන වසරක් බවට කියන්නට ඕනි ඔන්න ඒ ගැන ඔබ විශේෂිත අවධානය ොමු කරන්න එවන් දේව සිදු නොවෙන්නට යනි අවාසනාවන්ත සිදුවීම් නොවෙන්නට වග බලාගන්නට අවශ්‍යයි. පවුලේ අයිවලුන් වෙත උපේක්ෂා ගුණේ වැඩෙන වසරක් බවට ඔන්න ඔට නිදස් විසිදගේ වාසනාවන්ත ගුණේ ඇති කරනවා. නෙප්චූන්ගේ ක්‍රියාකාරි බලය ඊට දායිකත්යයක් දක්වන තත්වයකුයි පෙන්නුම් කරන තවද සෞන්දර්යාත්මක නැරැඹීමම් සඳහා පවුලේ අය සංග ගතකිරීමට හැකියාව ඇති වස්සරක් බවට පත්වෙනවා. ජීවිතයෙන් නිදහස ජීවිතය සැනසීම අධ්‍යාත්මික තත්ත්වයන් ඔබ වඩාත් පියකරන වසරක් බවටයි පත්වෙෙන්නේ. සැහැල්ලු ඇඳුම් පැලනම් ඇඳීමට වඩාත් පියතාව දක්වන දස් විසි දෙක වර්ෂයකුයි ඔබට පවතිනෙ නම අපි අධ්‍යාපන ගැනවදාානියෝ කරම. සිංහලක් නෙමි ඔබගේ පස්සන්නේ රවිසා සිකුරුගේ ස්ථානගතවීමක් පවතින්නේ. උසස් අධ්‍යාපනය කියවෙන නමවෙන්නේ තැන්පත් යුරේනස් බලයක් පවති නෝ ඉරින් ඒත් සමග යුරේෙනස් ඔබ දන්නවා ආක්‍රමණ ශීදී ක්‍රහ එහ නැත්තම් ඔබ මතකතා බගන්න යුරෙනස්ක කියන්නේ ආක්‍රමණ ශීරී ග්‍රහයි ඉතිරි මේකත් එක්ක එඒ ප්‍රචන්්ඩත්තයත් එක්ක ප්‍රාථමික අධ්‍යාපනික දරුවන්ගේගෙනනට ප්‍රාථමික අධ්‍යාපන ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතුල යම් කිසි විදියකින් පසු බෑමක් ඇති කර තත්වයකුත් පෙන්නුම් කර නොතිය නිසා ඒවා දෙමාපියන් දැනගෙන ඒ සඳ කටයුතු කරන්න එක වැදගත් සහ ේ ස සුදුසු අත්ලිවෙත් සනුගමණය කිරීම වැදගත්. නමුත් අධ්‍යාපන කටයුතු කෙරෙහි පවතින උනන්දුව අඩු නොවන නිසා. එම අධිෂ්ඨාන්ශීලීව ඔබ කටයුතු කිරීම. ඔබට ඒ ජයගැනීම හැකිියාවක් නිර්මාණය ක තත්යෙකුයි පෙන්නුම් කර නැත නිවා සාර්ථ කන තත්යකු පෙන්නු කරන්නේ. උසස් අධ්‍යාපනය ලබන අයද. යුරේෙනස්ගේ ක්‍රියාකාරි තත්ත්වයයට නිසාමෙන් පීඩාවලට අතපසුවීමට මුහුණ දෙෙන ත්වෙකුත් පෙන්නුම් කරනවා. නමුත් ඔබ තුළ පවතින ඒ අධ්‍යාපනයේ පවතින තීක්ෂණ බුද්ධක් තියෙන කෙනෙක් ඔබ. ඒ න්න තිීක්ෂණ බුද්ියය එහනම් කිසිදු අඩුපාඩුවක් නම් පෙන්නුම් කරනවර්ශෂයක් නොවී තිය නිසා තිීක්ෂණ බුද්ධියයෙන් ඔබට ගැනීම් අධ්‍යාපනටය යගන්න හැකිියවති න අපිේ අවධනයම් කරන සිංහලක් හිමියන්ගේ සෞක්‍යම තත්වය පොමතිකින කාර්ණ. හ ශානී මෙෙන්ව පට ගුණ සහිත බුදද එදිල තියෙනවා. හය මකරේ අධිපති වායෝගුණති ශනිී බවට පත්වෙන්නේ. එතකොට මෙන පටවී හා වායෝ කියන ගුණයන් දෙක බැලුවත්හ මේ දෙකේ තියෙන ගුණයන්ගේ ස්පභාාවයන්තියෙනවනි මේ දෙක අතර ඕන පරම සතුරු තත්වයකොයි පෙන්නුම් කරන්න. ඒ නිසා පාද තනිහිස් වේදනාවන් ඔබට තැනෙන වසරක් බවටයි පත්වෙෙන්නේ. පපුේ වේදනාවන් උගරේ වේදනාවන් වට ඔබට මුහුණදීමක් ඇති වසරක් ට පත්වෙනවා. හය අධිපති ෂනිකයේ බලය මකරේ ක්‍රියාකාරී. ඉතින් ඒ හේතුවෙන් හදීසි අනතුරක ඉගිය. ඔබට ඇති කරන තත්ත්වයකුත් පෙන්නුම් කරනවා. ඉරි ඒනිසා ඒගැනත් ඔබ විශේෂිත අවධාන ගෙොම් කල ඒෝව ලක්වාගන්නට හවැසි කටයුතු කරන්න ජනමපත්‍රයනවා. එනම් සිංහ ලක්න හිමි ඔබට මේ උදාවෙන වර්ශය භාසනාවන්ත ඔබගේ ජෛග්‍රහණය සපිරි වර්ෂයයක් බවට පත්වවෙන්නට ප්‍රාර්ථන කරමින්. ඔබට සතුට සෞභාග්‍ය පිරි වර්ෂයයක් ප්‍රාර්ථනය කරනවා. ක්ඥා ලක්න හිමි ඔබට බලමුයි දෙදස් විසි දෙකවර්ශය කොයිවිදේ බලපෑමක්ද පවතින්නේ කියෙන කාරණය කනලන හිමියන්ගේ තත්වය පරික්ෂරන කලිග්‍රහයවෙන්නේ කොහොඳි කිය බලන්නටෙනවානනි අප බලමු ත්කාල කියෙදර ග්‍රහ ෝචර කොයෝද වෙන්නේ කියලා තුන් වෙන්නේ බරතු භාවේ කේතු කුජ් චන්ද්‍රගේ තැන්පත්වීමක් තියෙනවා හතරවන භාාවේ බිබුක්්භාවේ රවිසා සිකුරුගේ තැන්පත්තීමක් තියෙන්නේ පස්සන භාාවවෙච්ච සුතභාවය බුදසා ෂනිගේ තැපත්වීමක් තියන්නේ වෙන භාාවවෙච්ච, අරි භාවය ඉන්නේ ගුරු සහ නෙප්චූන්. අටවන භාාව වෙච්චා යුරෙනස් ඔන්න ඒක තැන්පත්වීමක් තියෙන්නේ. හත්වන බාවේ දයබාවේ රාහුගේ තැන්පත්වීමක් පවතිින් කන යාලක් හිමියන් දනතත්වේ කොහමදි ලා අපි බල දනයට කොයිවිද පල පැවට පවතින්නේ කියලා දවසි දෙක. යුරෙනස්ගේ ක්‍රාකාරි තත්වේ. අටවැන්නේ සිට අංශක එකසි අසුවක දුෘෂ්ටියකින් තැන්පත් ධනය කියවන දෙවන්න දකිින් තත්වයෙ ොයි පෙන්නුම් කරන්න ඔන්න ඒත් සමඟ බගේ තැන්පත් ධනය සම්බන්ධව. කලබලකාරී කටයුත්තකට නිසි බලපෑමක් ඇතිවෙන. එනිසා ඔගේ ඒ තැන්පත් ධනය අනිසි විදියට වියදම්වීම තත්ත්යක් කලබලකාරී කටයුත්තක් ඔබට යෙදීමේ තියෙන හැකියාව සහිත බව දැනගන්න වසරමුලම. පවුල කියවෙන්නේ දෙවැන්නේ. ඉතින් එනිසා පවුලේ අයකුගේ. ුවිශේෂී කටයුත්තක් සිදධ වන සිද්ධ කෙරන උත්තේජනයකුත් ඒ තුළ නිර්මාණය වෙන. ඊට උබගේ තැන්පත් ධනය අතිකව වැය කර තත්යකුත් ඔොන්නෙන්නුම් කරනවා. එකොල්හා කිය අය කියවෙනෙනන කොලස්සන්න ම ආදායම ගැෙක කියව උබගගේ කේන්දරෙ කොස්සනි කොටු. එතකොට වෙන්නේ එකද ඒ චන්්‍රයාගේ තැන්පත්වීම මෙහි අධිපති චන්ද්‍රයාගේ තැන්පත්වීම. හතරවැන්න තම ඉදිල තින කැනෙ කොස්සන්න අධිපති හතර වැන්නේ ඉදිලතින. එතකට මේනි ස මගේ උපකාර ඔබගේ ව්‍යාපාරික ආර්ථිකය ගොඩනගීමේ කාරයන් සඳහා ලැබෙන වාසනාවන්ත ගුණයක් තියන වර්ශෂයක් බටයි පත්වෙන්නේ දනය පැත්තෙන්. රැකී රක්ෂා පැත්ත බලමු අපි කණ්‍යයාලාලක් හෙමියන්ගේ දහ වැන්න උතුරු දිශාව නියෝජනය කරන දත්ත්වයක් තියෙන්නේ. එතකොට ඊට දෘෂ්ටිය හතර වෙන්නේ ඉඳලා අංශක එකති අසුවකින් රවිසාහ ස්්‍රිකර තමයි පිරිනවන්නේ. එතකොට දහය අධිපති වෙච්ච බුත ත්වීම පසන භාවේ තමයි තියෙන්නේ. ඔන්න මේත් සමඟ කොයි විදිරද සිද්ධවෙනි.ඒය අනුව වායෝ අධිපති ශනිගේ මකර රාශයේ පටවි ගුණැති බුද තැන්පත්වීම නිසාමේ පංච භූතියන්ගේ ස්වරූපය අනුව අශුබයි කියරන කියන්නට පුළුවන්. ඉතින් ඒත් සමඟ මොකද ඇති කරන තත්ත්වය. රැකයාාව තුළ සිදුවන අඩුපාඩුකම් එහෙම ඇතම් මඟහැරීම් හේතුවෙන්. දරුවන්ගේ පෝෂණය අධ්‍යාපන කටයුත්තු ඒට අයහපත්ව බලපාන තත්යකපුත් පෙන්නුම් කරනොද නිසා ඔබගේ රැකියාවේ එවැනි අඩු පාඩුකම් අඩුලුහොඩුකම් ඇති නොවන්නට ඔබ ඒ පසුබිම සකස් කරගන්නට අවශ්‍යයි කියලා ඔන්න අපි වසරේ මුලම ඔබට මතක් කර සිටියා. එහෙනම් ඒ ගැනාවධානියඋම් කරන්න. රැකියාව ව්‍යාපාරය කරහි දිගු කාලීන ආයෝජන සඳ උ උචිත කාලයක් බටයි පත්වෙෙ ජැනික ලාබ කෙරෙහි අවදාන්ට වඩ දීර්ක කාලිනව ලාභගෙන්න්න කටයුතු ව්‍යාපාර වල නිරත වෙන්නට ඔබට හැකියාව තියෙනවා නම් ඒ ව්‍යාපාරික ශේෂත්‍රය ඔබගේ හොඳින් කළමනා කරන දක්ෂතාවයන් පෙන්නුම් කරනත වසරක් බවටයි මේ දස් විසි දෙක වාසනාවත වර්ශය ඔබට පත්තවෙන්නේ ඉර අපි බලමු ගෘහජීවිතේ කොයිවිද ඔබේ විසි දෙන්නේ කණනයාලක් හිමියෝවට. යුරෙනස් අටවැන්නේ ඉඳලා දෙවැන්නට දෘෂ්ටිය දෙනවා අංශක එකසියාසුවකින්. මේකත් එක්ක ගෘහජීවිතය තුළ බලහත්කාරය ෙනනදී ක්‍රියත්මකතත්ක පෙන්නන්නේ. ලිංගික කාරයන් වල නිරතවීමේද හොඳ අවබෝධයක් ගොඩනකා ගැනීම අවශ්‍යතාවයක් බවතිනවා. පවුලේ අය රස්සායනික ද්‍රව්්‍ය, සේදුුම් කාරක ද්‍රෞව්වය එමනම් විෂ ද්‍රාවන පාවිච්ිගන්න ඉන්වදති කියලා මතකට බලන්න. න්න එවැනි අය ඉන්නවන සුවිශේෂී අවධානයක් ඒකැන යොමු කරන්නට අවශ්‍ය දෙදස් විසි දෙකවර්ෂිකය ඔබට පවතින්නේ. දෙක අධිපති සිකුරු හතරවැන්නට ඒදීමක් පවතිනවා. දේපල වාහනයක් එමන ඉඩමක් පවුලේ අයවෙත ලැබීම් බල සහිත තත්වයකුත් ඔන්න දෙදස් විසි දෙකගේ ඔබට පවතින. හතරවැන්න නියෝජිත මව පාර්ශවේ අයගින් ඔබට උපදෙස් අනුදනුම ඔබගේ ජයග්‍රහණ එහමනත ඔබ පවලෙ දියුණුව වෙනුව. අත්පත්වන වාසනාව පිරි ගෘහජීවිතයක් තමයි ඔබට පවතින්නේ. ඊළඟ අප අවදධනයොමු කරන්නේ අධ්‍යාපනය ගැන කන්‍යයාලක් බැහිමියන්ගේ. අදෘෂ්‍යාර්්‍යය පිළිබඳ සලකක්්ද මේ පස්සන්නේ භාවගත රවිහා සිකුරු හමුවනවා. ඉති එඳකොට එසේම පහ අධිපති පස්වන්නේෙම යෙදීමක්. එතු මේ තුළ අධ්‍යාපන ප්‍රගතියක් ඇති කරන. ඔබට පූර් පුුණ්්‍ය බලය ක්‍රියාත්මක තත්ත්වකුයි ඔන්න පවතින්න්නේ මේ දස් විසිද දෙක ඉතින් නිසා ඔබටේ වාසනාවන්ත ගුණයකුත් අධ්‍යාපන ශේෂයට ඇති කරනො. ඒක ප්‍රාථමික අධ්‍යාපනය දරුවන්ට වඩාත් හොඳන්නේ අධ්‍යාපනය බලය පිහිටන හිමිරන තත්ත්වයකොයි පෙන්නුම් කරන්නේ. නම එන්නේ තැන්පත් රාහුගේ බලය ක්‍රියාකාරිත්තය අධ්‍යාපන අරමුණු. වෙනස් කන්න ගුණ උස සධ්‍යාපනය ලබන අයත පිරි නම තත්වයකුත් පෙන්නුම් කනවායිති මේකත් එක්ක බලම ඔබ උසාස අධ්‍යාපනය නිරත අයකුුණා මේ අධ්‍යාපන කටයුතු කෙරේ විශේෂිත කැපකිරම් කරන්නට සූදාන වියතු දෙදස් විසි දෙක වර්ශයක පවතිනකොද රාහ්ගේ ක්‍රාකාරි බලයකුත් ඒ වෙත පිරිනමනි සයිතය නිසා සුදුසු වත් පිරිිවෙ තේ සන අනුගමන කිරීම අධ්‍යාපන උස අධ්‍යාපන සාර්ථක කරගන්නට ඔබට ඇරසි තත්වයකුයි පෙන්නුම් කරන්නටට අපි අවදදාන යොමුම කරන්න සෞකයටට කයිවිද ලපාාවන කියන කාර. හයන්නේ නෙප්චෝන්ගේ ක්‍රියාකාරිතය මෙන්ම එහිම ගුරු ස්ථානගතවීමක්ද තියෙනවා. ඉතිමගතෙක්ක අක්මා වකුගඩු සීනි ැන දියවැඩියා මේ රෝග තත්වයන් ඉස්මතු කෙරන කාලයකුයි ඔබට ඇති කරන්නේ. ශාරීරික ඉදිමීම් ස්තුල භාවයට හේතුවන තත්ත්වයන් ඔබ විත නිර්මාණය කරන වසරක් පවටයි පත්තෙන්නේ. හයවැන්නේ ගෝචර ගුරු උගුලට දැලට හසුවන භාවය විදිටයි ඔන්න හැවැන්න පිළිගන්නේ. නිසා මේ හයවැන්නේ ගුරුගේ ගෝචරවීම නිසා ගුරු පීඩාබීම තමයි මේක විශේෂත හේතුවක් වවට පත්ව නතිේ නිසා ඔබ විශේෂ අවධානක ොම කරන්න මේ ඔෞක්කය ගේ රැකගන්නට අවැසි දේකරන්නට. ඔබට ඉතාමත්ම වාසනාව පිරි දෙදස් විසි දෙක වර්ෂයක් කන්නේ්‍යයාලන්න හිම සියලු දෙනාට මුදාවන්නට ප්‍රාර්ථනය කරනවා ඒ සමඟ සතුට සාමයෙන් පිරි ජෛග්‍රහයි වර්ෂයයක් වෙන්නට ප්‍රාර්ථනය කරන. ලාලක්නහිමී ඔබට අපි බලමු දෙදස් විසිදකවර්ශය කො විද බලමාන්න ගෙන කාරන්නේ ඉතින් තුලාලක්නෙහිමී ඔබගේ ඒ ලක්න පලාපලය බලන්නට අපිට වෙන තත්කාල කේන්දර ගැනත් යම් අවධානයක් යමු කරන්නට එතකොට මේ දෙවැන්න ස්වත භාවේ චන්්‍රයක් කුජගේ කේතුගේ තැන්පත්වීමක් පවතිනවා තුන් වැන්නේ සහජ භාවේද ඉන්නවා ශුක්්‍ර සහ රවිගේ තැන්පත්වීමක් එතකොට හතරවට භාව වෙශ්ම භාාව බුද්ධසාහ ෂනිගේ තැන්පත්වීමක් තියෙනවා පත්සන භාාවවෙච්ච ද භාවේ ගුරු සහ නෙප්චූන්ගේ තැන්පත්වීමක් තියෙනවා හත්තන බව යුරෙනස්ගේ තැන්පත්වේ බලයක් පිර නමනවා. අටමවැන භාවවිෂන්නේ භාවේ රාහුගේ තැන්පත්වීම පවතිරෝ ඉදිරි ඒකත් එක් පි බලන තුළල් අලගනෙම මේ ඔබට ධනය පිබඳවොයිවිද බල පැත්ද තිකර නන කාරණය එකොළලා අධිපති රව ගිනි ග්‍රහයා ආකාශ ගුණැති ගුරු අධිපති වෙච් දනේ තැන්පත්වීමක් නෙ තීරණි ඉතින් මේකත් එක්ක මේ ආපෝ ගුණෙන් යුතු චන්ද්‍රයාකි ේචෝ රාශි අධිපතියෙක් සිටින රාහවා තැම්පත් ධනය කියවන දෙවැන්නේ ක්‍රියාකාරී වෙලා ඔන්න සඳු පීඩාවට පත් කන තත්යකුයි පෙන්නුම් කරන්නේ. රැකියාවේ කටයුතු සඳහා තැන්පත් ධනය වියදම් කරමින් ඔබ කටයුතු කරන වසනක් බවටයි දෙදස් විසි දෙක වර්ශය පත්වෙන්නේ දෙවන්න අධිපති ගිනි ග්‍රහයික වෙච්ච කුජගේ ක්‍රියාකාරිී තත්ත්ත්ත එක්ක ගිනි ග්‍රහයා වෙච්ච කේතුගේ ක්‍රියාකාරි තත්වයක් දෙවෙන්නේ යෙදීම නිසා දන්න හානිවීම් තැන්පත්ධනය ෂයවීම් ඔබට පාලනයට උපකාරී තත්වකුත් පෙන්නුම් කරනවා. ඉතින් ස්පෞද් කලික කේන්දරවල ඇති දුර්වලතා නිසා මේ තත්ත්වයන් සම්පූර්ණය වෙනස් ැනත් පුුව හි නිසා ඔබගේ ජන්මපත්‍රය කෙ තාමත්ම වැදගත් වෙන්න මේ අවස්ථාව අන්න ඒ නිසායි. ඉ මේ නිසා මේ තත්වයන් හඳුනාගෙන. මෙවෙනි තත්ත්වයන් තියෙනවා නම් කොහොමද ඔබ ඒවා මඟහරෙන්න්නට ඕනි කියන කාරණය ඔබගේ ජන්ම පත්‍රය අනුවම දැනකයා ගැනීමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඔබට ඉපේම් සඳ ශක්තිය පවතින වසරක් බවට කියන්නට ඕනි සුදුසු පරිදි. ඒ ව්‍යාපාර මුහුණුවරයන්. වෙනස් කරගන්නට හැකියාවක් තියෙනවා නම් උබගේ ධන පාර්ශව ඉතාමත්ම ඉහල නංවාගන්නට හැකි වාසනාව පිරිීවර්ෂයක් බවටයි. වර්ෂය ඔබට පත්වෙන්නේ ඒන් දෙදස් විසි දෙක පර්ශයේ රැකී රක්‍ෂා සඳහා තියෙන බලපෑම ගැන අපි තුලාක්න හිමියන්ගේ බලමු දහවැන්න අධිපති චන්රය එකන ආපෝ ජලගුණේ ගැන ඔබ දරන්නවාන් ඉතින් මේ ග්‍රහයා ගිනි අධිපතියකුගේ ප්‍රාශයක තමයි ඔන්න එදිල තියෙන්නේ මේත් සමග මොනවවිතය තත්යක්ක ඇති කරන්නන්නේ එක ල අපි බලමු දහවැන්නට අංශක එකසිය අසූකින් බුද සහ ශනි දෘෂ්ටිය ලබාදීමක් පවතින ඉ මේ තත්ත්යේ හේතුවෙන් බුද්ධිය මෙහේවා කරන කටයුතුවල නියෝජනයවල එවැනි රැකයා නියෝජිතයන්ට ඔන්න බොහෝ සහන ආධාර් සතුටවීම් කාරණ යෙදෙන වසරක් බවටයි පත්ත නිරේ නිසා ඔබයි වැනි ෘතියක එනි ස්ත්‍රි ෘතික නිර්ත වවන ඔන්නොට සතුටදායක වෘතියක් මේ දෙදස් පිසි දෙක වර්ශය ඉටු කරවාගන්නට හැකියාව පවතිෙනවා ඉනකට අපි වනු ගෘහ ජීතය ගැන තුළලාලක්න ෙමීමට දෙදහස් පිසි දෙක වර්ශය. දශ්‍යාර්ථයේය කොටසක් විච්ච දෙවැන්නේ ගෙන අදුරු පැත්තේ කොටසක් විච්ච දෙවැන්නේ ආපෝ ගුණෙති චන්රයා මෙන්ම ගිනි ගුණති ගුජහා කේතුගේ තැන්පත්වීමක් තියෙනවා. දුර බැහැර ගමන් යෙදෙන පවුලේ චාරිකා සතුටින් ගෙවීමට හැකි වාසනාව පිරිවර්ෂයක් කොන්න ෝ පොට දෙදස් විසි දෙකළ සොදවෙන්නේ පවුලේ සමගිය ආදරය කරුණාව වැඩෙන තත්වකොත් පෙන්නුම් කරන. ඥාතීන්ට වඩා සමීපව ඔබේ පවුලට උපකාරී බලයන් හිමිවන වර්ෂයක් බවට ඔන්න පත්වෙනවා අසල් වැසි උපකාර ඔබට හිමිවන වාසනාවන්ත වර්ෂයක් තමයි මෙති දස්වෙෙසි දෙක. ගුණහ ජීවිතයේ ආර්ථික ගැටලුද වැඩිපුර යෙදන තත්ත්වයකුත් පෙන්න්න නවා. ආහාරපාන රටාවපවා වෙනස් කරන්නට. දෙවැන්නේ බලේ හේතුව ඔබට නිර්මාණය කරනවා. ඉතිින් පවුලේ ආර්ථිකගේ ගොඩනවන්නට සුළුවෙන් හෝ නව ආදායම් මාර්ග කෙරෙහි යොමු එන්නට හැකියාවක් තියෙනවාන බොහෝ ජය අත්තන තත්යෙකුයි ඔබට ග්‍රොල් ජීවිතය තුළ පවතින් නිතිය නිසා පවුලේ ආර්ථික ඒයා කාරිට ඔබට ගොන්නගා ගන්නට හැකියාව තියනවර්ෂයක්. ඊලට යොම එන්න දදාස් විසි දෙකේ තුළලාලක් හිමියගේ අධ්‍යාන තත්වයක ොහොමද කියෙනකාරණ. අඳුරු පැත්තේ. අදුෂ්‍යාර්ථය කොටසක් වෙච්ච පස්සන්න තුළ ආපෝගුණති ජලගුණැති. තත්ත්වයක් තැන්පත්වීමක් පවති නවා ඉතින් ඒ තැන්පත්වීමත් එක්ක සිකුරු ගිනි තේචෝ ගුණැති රවිගේ භාවගතවීමකුත් තියෙනවා ඉරි මේ තත්ත්යන් එක්ක අධ්‍යාපන ක්‍රමයන්නොල ඇතිවන පීඩා අධ්‍යන ගැටලු මේ තත්ත්වයන් ඔබට නිර්මාණය වන තත්වයකුයි පෙන්නන්නේ. කියා දෙන දේ අවබෝධ කරගන්නට පසුගාමී වන තත්ත්යෙකොත් පෙන්නුම් කරන ස්වරෝපයකුයි පෙන්වන්නේ. නෙප්චූන්ගේ පස්සන්නේ ප්‍රාකාරි තත්ත්වයත් ඔබට සුවවෙට සිද්ධ වෙනවා නිර්මාණශීලී දරුවන්ට නිර්මාණශීලීව අධ්‍යර්ණයන් කරන අයට ප්‍රඥාව පවත්තා ගැනීම සුවිශේෂී බලයක් ලැබෙන පිහිටීමක් බව මේ කියන්නට ඕනිතිය නිසා ඔන්න ඒ පිහිටීමේ බලයක් ඔබට හිමි කරගන්නට හැකි වාසනාව පිරිවර්ෂයගටයි පත්වෙන්නේ නම ආධිපති බූදගේ උපකාර බලය ලැබෙන නිසා ඔබට උසස් අධ්‍යාපනය නියුතු අයට ජයත් කර තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ හන්මේ තුලා ලක්න හිමියන්ගේ. අ අපි බලමු ඊළඟට ස්විශේෂීව උනන්දු වන සෞඛ්‍ය තත්වේ කොයි විදිහයටට ඇති කරන්නේ හොැත්ත හිට ලපාන්නේ කොයි දිරි කර කාරණ හය අධිපති ගුරු. ආකාශ ධාතුව නියෝජිත ගහය වායෝ ධාතු අධිපති ශනි නියෝජන රාශීයට තමයි ඇදිලති. ඔන්න එකත් එක් සී මද ගතිය. හිස්සේ කරකැවිල්ල ඇතිවන තත්ත්වයක් ඔබට පෙන්නුම් කරම දෙදදාස් විසිද දෙක තුළ. බඩේ වාතය එහම තන් නහර අභහිරවීම් වැනි තත්ත්වයන්ට ඔබට මුහුණ දෙන්නට නියමිත භාවයකොත් වතිනවා. මීරෝගී සම්පන්න ආහා රටාවකට ඔබ යොමුවීමේ අවශ්‍යතාවයක් අපි ඔන්න ඔබට පෙන්වා දෙනොයිතිගේ නිසා මේ කරුණුකාරන්නා ගැන ඔබ විශේෂිත අවධානයක් යොමු කරලා. ඔබගේ ජන්මපත්‍රයනනුව නිසි නිවැරදි කරරි ගැනීම එම ැත්තමම් ඒ සඳහා සුදුසු වත් පිරිවෙත් මොනවා දයි දැනකෙන කටුතු කිරීම. ඔබට ඉතාමත්ම අවැසි වසරක් බවටයි දෙදස් විසි දෙක පත්වෙන්නේ ටිය නිසා. ඔබට ඒ උදාවෙන දෙදස් විසි දෙක වර්ෂය ඇතිවන පලයන් ඉතාමත්ම ශුභ වෙන්නටත්. ඔවගේ පවුල සමගිය සාමය පිරි තැනක් වෙන්නටත්. ඔබට ජයහා සතුට නිරන්තනෙන් ළඟා වෙන්නටත් අපි ප්‍රාර්ථනය කරනවා මේ දෙදස් විසි දෙක වර්ෂය තුළදී. පුශ්චික ලක්න හිමියන්ට හොම මේ දෙදස් විසි දෙක බලපාන්නේ අපි බලමු ඊට පෙර බලමු උශ්ි ලක්නැහිමියන්ගේ පොයි විදිරිද මේ ගහයන් ස්ථාන ගතවීම් පවතින්නේ මේ තත්කාලක ඉදරය තුළගෙන කාරණය. ලගන භාවේ තනු භාවේ චන්ද්‍ර කුජ්ජ කේතුගේ භාවගතවීමක් තියෙනවා. දෙවන භාවේ කුලවිත භාවේ රවි සහ ශුක්‍රගේ තැන්පත්වීමක් තේෙනු. තුන්ඇන්නේ පරාක්‍රම භාවේ ෂනි සහ බුද්ධගේ තැන්පත්වීම තියෙන. අතරන භාවේ හරද භාවේ ගුරු සහ නෙප්චෝන්ගේ තැන්පත්වීමක් තියනවා. හයවන භාාවේ යුරේනස්කේ තැන්පත්වීමක් තියෙන. හත්තන භාවේ ධාරා භාවේ රහගේ තැන්පත්වීමක් තියන ඉන් ඒත් සමගි බන ධනක කොයි විරද බලපානනිිගෙන කාන්නේ. දෙවන්න අධිපති ගුරු ආකාශග්‍රහයා වායෝ අධිපති භාවයක් ව කුම්ඹ ගතවීමක් තමයි ඔන්න පවතින්නේ. ඒත් සමගේ කොළ අධිපති බුද් පටවි ග්‍රහයක් වායෝ අධිපතියකු මකරේ තැන්පත් ීමක් තියෙන්නේ. ඉතින් මේ තත්ත්වයන් මත නිර්මාණශීලී චින්තනයෙන් ආදායන් ලබාගෙන ජීවිතය ජයකන්නට පුළුවන් බලයක් තියන වර්ශෂයක් බවට ඔශ්චි කලක්න ෙමේ බට ඔන්න පත්වන ත්වයකුයි පෙන්වන්නේ දෙවැන්නේ රවිගේ හා සිකුරුගේ බලේ ක්‍රියාකාරී තත්වයකුයි පෙන්වන්නේ එත් සමඟ ජලය හා ගිනිකුණේ දනුවයි ක්‍රියාකාරි තත්ත්යකු පවතිනවානේ ඉතින් ඒකත් එක්ක මෙ තැම්පත් ධනය පිළිබඳව ගැටලුවකට මුහුණ පානතත්වයකුත් ඔන්න ඔබට දෙදස් විසි දෙකේ පත්වෙනවා. ඔබේ තැන්පත්ධන්නේේ ශක්තිමත්ව පවත්තාගන්නට. ඔබ කේන්දර යනුව සුදුසු වත් පිළිවෙත් අනුගමනය කරන්නටත් අමතක කරන්නට පාහෙම නැතිවුණොත් ඔබට විශේෂිත බලපෑමක් ඔබගේ තැන්පත් ධන්නේ කරෙහි මේ බලපෑම පවතිනවා දෙදස්ශ විසි දෙක වර්ශය. එහෙන අපි බලමු රැකී රක්ෂා පැත්ත කොහොමද මේ ෘශ්ික ලක්න හිමියන්ට බලපාන්නේ කියෙන කාරණය. දහයි අධිපති රව. පතනය දෙවැන්නට ලබාගෙන තියනවා. ඔන්න එකත් එක රැකියාව කියවෙන්න අපි රැකියාවගෙන කේන්දරීම බලන දහවැන්නන්නේ ඔොන්න එකත් එක බලදිී ගුරගේ අංශක එකසි අසූක දෘෂ්ටිකට ඒ ලක්වීමක් පවතින්නේ. රැකියා ලබාගැනීම සඳහා වන තරංග විභාගවලට ඉදිරිපත්වමි අවස්ථාවන් ඔබවෙත නිර්මාණය වන තත්වයක් තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. එකත් එක්ක විදේ විදාායක ශ්‍රේණී රැකියාවල් නිරුතු අයන්නවානිේ ඔන විදායක ශ්‍රේණයේ රැකියාවල් නිර්තායට අතිරේක දනෝපායන රැකියාව නිසා හිමිවන තත්ත්වයකොත් පෙන්නුම් කරන වාසනාපිරි වර්ෂය. ආයතන ප්‍රදහනීන්ගේ සිවම් පලිගැනීම් ක්‍රියාත්ක තත්වයකුත් පෙන්න්නනවා. නාට්‍ය, චිත්‍ර, සිනමාව, රංගන, ගායිනයාදී ශේෂත්‍රවල කලා ශේෂත්‍රවල නිියුතු අයට. රැකියාවේ විශ්ෂිත වර ප්‍රසාද හිමි කරගන්න ඒවා හිමි වන වාසනාව පිරි වර්ෂයක යන්න උච්ච කල හිම ඔට උදා වෙන්නේ ඉන අපි බලය උච්චි කල හිමියන්ගේ ගෘහ ජීවිතය කොයි විද විසඳන්න රර්ය අදෘෂ්‍ය අර්ථය තුළ අතුරු පැත්තේ භාවයක් වූ දෙවැන්නේ රවි සහ සිකුරුගේ ජලහා ගිනි ග්‍රහයන් තැන්පත්වීමක් පවතිනවා. ඉති මේ අත එක්ක නිවැසියන් චිත්ත පීඩාවලට මුහුණ පාන සිදුවී මැතිරන්න තත්වයකුත්. පෙන්නුම් කරනෝ. රජයෙන් පවුල වෙනුවෙන් ආධාර උපකාර ලැබෙන ස්වරූපයක තත්වයකුත් පෙන්නුම් කරනවා. එත් සමගම ඔබට තවත් පෙන්න්න නො පවුලේ අයාතර ස්තීර ආදර බැඳී ආදීවලට ඔබගේ තවදුරට තෙවා ඔප්ටැන් වෙන්නට වැඩිවන්නට වර්ධනය වන්නට ශුබදායි බලයකුත් හිමිවන වාසනාවම් පිරිවර්ශය දිගුකාලීන කෝන්තර ආද පැවති අයට ඔන්න සහනදායි මානසිකත්වයක් ගොඩන ගැෙන වාසනාව පිරිවාශයකුයි දහස් විසි දෙකල ඇස ඔබට උදවෙෙන. වහා කිපෙන සුළු බව. වැඩි හිටියන්ට ගරු කිරීමල තියන අඩු පාඩු මේ දුර්වලතාවයක්. ඔන්න ඔබට ඉස්මතුවන තත්ත්යක් පෙන්න්නනවා. පවල තුරින් ඒවා පිළිඹබුවෙන තත්වකුත් පෙන්න්න නො මේ ගැන වසරේ මුල්ල ඉඳලා ඔබ විශේෂිත අවධානයයක් යොමු කරන්න වා අවබෝධය. සදා ගන්නන්නේ වගේ ගැටලුමේ තත්ත්වයන් අඩු කරගන්නට ඔපට හැක්කියාව තියෙන. දෙක අධිපති ගුරු හතරහි තම පවතින්නේ. ගුරු ආකාශගුණේ නයුතුව ශනීට අයිති වායෝ අධිපතිවන රාශික තමයි තැම්පත් වෙලා තියෙන්නේ. නිවසේ වාස්තු දෝෂ්‍ය තත්ත්වයන් ගැන ඔබ විශේෂයෙන් සිතන්නට අවැසි වසරක් බවටයි මේ දෙදස් පිසි දෙක වර්ෂය පත්වෙන්නේ කිය කාරණය විශේෂයෙන් මතක තබා ගන්න ඉළඟ අපි බලන්නේ නිදහස් විසිධක වර්ෂය කොයි විදට අධ්‍යාපනය විස නෙම මුච්චිලක්න හිමියන්ගේ කියකිෙන කාරන්නේ. පහ අධිපති ගුරු ආකාශ ගුණෙන් යුතු ග්‍රහය ශනිගේ වායෝරාශය අධිපතිත්වය ඇති කුම්බේ තමයි තැම්පත් වෙලා තියෙන්නේ. ඉති මවගේ සුවිශේෂී කැපකිරම් අධ්‍යාපනය වෙනුවෙන් උපකාරි තත්ත්වයකුොත් ඇතිකන්න ස්වරූපයකුයි පෙන්න්න. ශිෂ්්‍යත්ය හාසාපෙල විභාගවලට මහන දෙන දරුවන්න ඉන්නවන්නේ ඔන්න ඔබට. අධ්‍යාපනය අවබෝධ බාධ පාඩම් තේරුම් ගැනීමේ හැකයා දුරලතා වැඩිපුර ඉස්මත්තු කරන තත්ත්යක් මේ තුළ නිර්මාණය වෙන ඇති නිසා ඔන්නේ ඒ. දනටයුතුවලේ දෙන දරුවන් ඒ අධින කටයුතු ප්‍රමාද කරගන්නට යාම නොවයි කරන්නට ඕනි ඒවා මගහරවාගෙන ඒ බාධක මගහරගෙන විභාග සවිශේෂීව ජැගනහනය කරන්න හැකි ශක්ති කොඩ නගගැ නිමයි කරන්නටෝ නිතිය නිසා ඔබගේ ජන්මපත්‍රනුව ඒ කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් බව මෙහිදීම මතක් කර සිත් න. මේ තත්ත්වයන් ඔබ හොඳින් තේරුම් ගන්න දෙමාපියන් තේරුම් අරගන්න මේ දරුවන්ගේ අධ්‍යාපන කටල් සඳහා උපකාරී කරට මතක තාගන්න. ම මේ අධිපති චන්ද්‍රය ගෙන ග්‍රහයන් දෙදෙනකු ලක්්නය යේදීමක්තියේ ඉති උසස් අධ්‍යාපන ලබන පිරිස ගැන බැලුවත් එහෙම මේ අධ්‍යපන කාලසීමාවන් දර්ගවීමේ කැටලු ඔබට ඇතිකගන්න වසරක් තමයි දෙදස් විසි දෙකගේ පවතින්නේ. නමුත් එහිවන බලය හේතුවෙන් පහසුවෙන් විභාග සමත්වීම හැකියවුත් බට ඇතිකරන තත්වයකුත් පෙන්නුම් කරනවා මේ නිසා අධ්‍යාපනේ සාර්ථක කරගත හැකි වසරක් විදි අපට සමස්තථව කියන්න පුළුවන් ඉදි ඉලට අප උච්චක කලක්න හිමියන් සෞක්‍ය තත්වය කොයි ද බලපාන්නේ කිය කාරණයයි අවධානයම කරන්න. හයවැන්නේ භාවගතව යුරෙන ස්තැන්පත්වෙනවාන මේ තැන්පත්වීමත් එක්ක. ලෝකට එන්න නම රෝගබාදවලට පහසුවෙන්. රෝගී තත්ත්වයටවැලදීමේ හැකියාව යුරේනස්ගේ ක්‍රියාකාරී තත්ත්වත් එක්ක ඇතිකරන ස්වරූපයක් පෙන්නුම් කරන්නේ. හය වන්න අආධිපති කුජ. ගිනි ගුණේ යුතු ගුප්ත ගුණැති කේතුත් එක්ක. මේ ප්‍රතිවිරුද්ධ ගුණයක් වෙච්ච ජලගුණය සහිත චන්ද්‍රයත් එක්ක. ලක්ම භාවගතවීමක් නැතියෙන්නේ. ඔන්න ඒනිසා ඔබට මුත්ත්‍රාශය ආස්ත්‍රිතය වන මුත්්‍රා ආබාධ සහිත වස්සරකුයි දෙදස් විසිඳ ක ලෙස උදා වෙන්නේ. ලේආශස් ඇති අයගේ තත්ත්වයන් උත්සන්න වෙන තත්ත්වයක් පෙන්නුම් කරනවා. වා විෂවායුන් ආග්‍රණය වෙන තත්වයකුත් පෙන්නුම් කරනොයිතිය නිසා. ඒවා මගහරවා ගන්නට නිසී පරිදි ඔබ පරිසරය සමඟත් කටයුතු කරන්නට අවශ්‍යයි. ශරීරය උෂ්නාධික රෝග ඇතිවන වසරක් බවට පුශ්චික ලක්න්න හිමියන්ට කියන්නට ඕනි සෞඛ්‍යමේ පැත්ත. පුශ්චිකලක්න හිමි ඔබට ඉතාමත්ම වාසනාව පිරි දෙදස් විසි දෙක වර්ෂයයක් උදාාවන්නට ප්‍රාර්ථනය කරනවා ඒත් සමගම ඔබගේ පෞල්්දිවිය ඔබගේ අධ්‍යාපනය රැකියාව ජයගානය කරලා හිවි්‍යාපරික කටයුතු ඔබගේ ජයගන්න හිම ශක්තිය ලැබෙන වර්ශෂයක් වෙන්නට ර්ථය කරමින් අද අපි ඔබෙන් සමගෙනයන් තිදස් විසි දෙක වර්ශය දනුලක් නැහිමේ ඔබට කොයි විදිරද බලපාන්න කිය කාර්නයයි අපි දැන් අනාවරන්නේ කරට යන්නේ ඉතින් ඒ පිළිබඳව කියන්නට මත්තෙන් අනිවාරයම අපි බලන්නට වෙනවා මේ තත්කාල කේන්දරේ කොයි කොයි තැන්වලද මේ ග්‍රහයෝටි පහිට ල ඉන්නේ ඔපගේ ලක්න ලක්න භාවේ හෝරා භාවේ රවි සහ සිකුරුගේ තැන්පත්වීමක් තියරන්නේ ස්වත භාවේ දෙවන භාවේ බුද සහ ෂනිගේ තැන්පත්වීමක් තියන්නේ. තුං වන භාව, බරතුභාවේ තැපත්න ගුරු සහ නෙප්චුන්. පස්සන භාවේ යුරෙනස්. හයවන භාවේ අරිභාවේ රාහුගේ තැන්පත්වීමක් තියන්නේ. දොළොස්සන භාවේ රිපභාවේ කේතු සහ චන්ද්‍ර කුජගේ තැන්පත්වීමක් තියන්නේ. එදිරි මේත් සමඟ අපි බලම ඔබගේ ධනයට කොයි විදිධ බලපානම දහස් විසි දෙක වර්ෂයකන කාරණය දන්නු ලක්න හිමේ ඔබගේ. ධනය එකොලොස්සැන් ආධීපති සිකුරු. පෝ ගුණයෙන් යුතු තත්ත්යකුයි පෙන්නුම් කරන්නේ. එ සමඟ ලග්නභාවේ ඇති ගිනි ගුණය සහිත රවිස් සමග තමයි මේ තැම්පත්වීම තියෙන්නේ. රාජ්‍යංශයට අලවි ලාබ වැඩි කර තත්වකුයි පෙන්නුම් කරනතිය නිසා ඔබ රජ්‍යාංශයට වැඩිපුර දේවල් අලවි කරත් ඔබට වැඩි ලාභ හිමියන තත්ත්වයක් පෙන්නුම් කර නිසා එවැනි අවස්ථාවන් ගැන ඔබගේ දනෝපායන මාර්්‍යයන් තේරණය කරදේ ඔන්න අවධනය ොම් කරන්න අපේ දනුලක්න හිමිය රාජ්‍ය අංචයට එ නිසා අලවි කටයුතු කරන්න. අලවි කටයුතු සඳහා රජය සම්බන්ධ කරගරන්න උත්සාහම කරන්න. රජය ඒ සමග සම්බන්ධ සම්බන්ධ කරගැනීම තුළ උබට විශේෂිතලාභයන් පිරිනැමෙනවා. වැස්ථාන ගතව ගුප්ත කේතු. ගිනිගුණේෙන්ද කුජ ගිනිගුණේද චන්ද්‍ර ජලගුණ සහිතවද එදීම නිසා මේ තත්ත්වයන් නිසා වියදාම් පිළිබඳව ඇති ප්‍රදේශය. එමනත් තම් පරිමාව ඔබගේ වැඩි කරන තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ.මිනිසා වියදම් වැඩි වසරක් බවට පත්වෙනවා. වසන මුල් ඉඳලා ආදායන් ගැන විශේෂිත අවධානයක යොමු කරන්න ඔබ ඒ නිසි කළමනා කරන්නේ කරන ක්‍රමවේදයන් ගැන විශේෂිත අවධානයයක් යොමුකිරීමේ අවශ්‍යතාව අපි ඔන්න උඹට පෙන්නවාදෙනවා. අපි බනු දනුලාක් හිමියන්ගේ රැී රක්ෂ තත්වය කොමද කියලා. දහ ආධිපති බුද පටවිගුණයෙන්යුතු ෂනිටායන්. වායෝ ග්‍රහ අධිපතික් වන එකනේ රාශියක් වන මකරේ තමයි තැන්පත්වෙන්නේ. එතකොට මෙනිේ පට හා වායෝ දෙකා අතර එකේ ගුණයන් දෙකා අතර පරම සතුරු ස්වභාවයකයි පෙන්නුම් කරන්න. ඉති මේ පරම සතුරු ස්ොභාවේ හේතුවෙන් රැකියාව සම්බන්ධයෙන් ඔබගේ ආකල්පයන් සංවර්ධනය විය යුතුවර්ෂයක් බවට පත්වෙනවා. රැකියාවේ. යිතන පදධහනින්න්ගේ ඇතිකන්නන පිඩාව ඔබ වෙට බලපාන තත්වයක් එහමනැත ඒවා බලපැවැත්වෙන තත්වයකුත් ඔන්න ඔබට පෙන්නුම් කරනවා. නොසැලීට මුහුණ දෙන්නට ඔබ තුළ පවතින ශක්තින් ඔබ පාවිච්චි කරන්නට අවශි තත්වයකුත් පෙන්නුම් කරන ති නිසා ඔන්න ඒඉගැන විශේෂි තවධානයකමු කරලා ඔබ කටයුතු කරන්න ඒවාට සුදුසුවත් පිවෙත් අුවටයුතු කරන්න මකත බාගන්න. සුළු සුළු සිද්ධීන් මත. රැකියාවේ නිරත පිරිසා සිත්තැවුල් ඇති නොකරගන්නට ඔබ කටයුතු කරන්නට ඕඩි. එේ වැනි සිත්තවල් ඔබට නිර්මාණය වෙන උපසරයක් එවැනි අවස්ථාවන් මේ වපසරයක් තියනවා ඒේකයි අපි මතක් කර සිටිය ගෙන විශේචය. රැකියාවේ පීඩාවන් සාර්ථකව දරාගන්නට ඔබ කටයුතු කරන්න ඕන මහජන ප්‍රසාදේ. ආයතන යට සේවකයන් පිරිසේ ප්‍රසාදේ. ඔබට ඇතිවන ස්වරූපයක් පෙන්නුම් කරනවා ඔබ කරන කටයුතුත් එක්ක. මේ තත්වය නිසා. ඉහළ තනතුරකට යෝජනා වෙන්නට බලයතින වාසන පිරිවර්ෂයක් ඒ පැත්තේ නතිේ නිසා ඉගැත් ඕන විශේෂතය එවැනි අවථාවන් මඟ නොහරන්නට දනුලක් නහිම ඔබටයතු කරන්නට ඕන ඉළඟට පි අවධානය යොමු කරන්නේ දනුලක්න්න හිමි ඔබගේ ගෘහජීවිතය කොයිවිදිට විසවෙඩි කියෙන කාරය. අදුශ්‍යාර්ථය කැන අතුරු පැත්තේ භාාවයක් වන දෙබැන්නේ පටවි ගුණ ඇති බුදහා වායෝ ගුණ ඇති, ශනිින්ගේ තැන්පත්වීමක් තියෙන ඇති මෙත් සමඟ පටවිය හා වායෝ අතර පරම සතුර සවබරලුකය තමයි ඔන්න පෙන්නුම් කරන්නේ. මේ තත්ත්ව යත් එක පවුලේ අයෙකු සම්බන්ධ විශශාල ගැටලුවකට. ඔබ මැදිහත්ව ඔබටේවැනි කරුණුකාරණ අත්වන වර්ෂයක් බවට කියන්නට ඕනි. දුක්කිත සිදුවීමක්. පවුල කෙරෙහි බලපහන තත්ත්වයකුත් පෙන්නුම් කරන තත්ත්යකුයි පවතින්නේ. පවුල අයගේ අනෝ්‍ය බැඳීම් ආදරය කරුණාව. ගුණයන් ඉස්මතු වෙන ස්ොරෝපයකුත් ඔොන පවුල් ජීවිතය තුළ පවතිනවා. රැකයා ස්ථානයේ එකැන බුද අධිපති පවුල කෙරෙහි බැඩුවොත්ත එහෙම ඒ උද්දව් උපකාර ලැබෙන ස්ොරෝපයකුත් ඔබට වැඩි වෙන තත්වයක් එහමන හිමි වන තත්වය හිමිකාරරි වර්ෂයයක් පවට පත්වේ නවා. ගෘහජීවිතේ ගැටලුහා ගැටුම් අඩුවන වාසනපිරි වර්ෂයකුයි ඔබට උදාවේ නිතිය නිසා. දදාස් විසි දෙක වර්ශය දනුලක්ගන හිමියන්ට ඒආකාර බලපෑමක් හජකිිවිතේ තුළ පවතිනවා ිල ටාපි ගෘහජීවිත ගෙන වාදාන යියමු කරලා ල්ලඟට අපි අධ්‍යාපනයගෙන තමයි මේ දනුලක්ගන හිමියන්ගේ අවධානී යොමු කරන්නේ. පස්ඇන්නේ යුරේණස්ගේ ක්‍රියාකාරිතත්යක් සරූපයන්න තියෙන්නේ එකත් එක් ආක්‍රමණශීදී ඉගනුම් මාන සිකත්වයක් ඔන්න ඔබට ඇති වෙන. අන්නය පීඩාවට පත් නොවන ලෙස. ඔබගේ අධ්‍යන අධ්‍යපන කටයුතු සැලසුම් කරගන්නට ඔබ අවශ්‍ය එහෙම නැතිවුණුොත් අන්නයි පීඩාවට පත් කරින් තමයි ඔබයි කටයුතුවලට යොම නිදයනන්නේ. නිසා අන්න අය ගැනත් හිතමින් ඒ අධ්‍යාපන අද්‍යන්නේටයුතු ගැන ඔබ වැඩි දුරටත් කටයුතු කරන්න පහ අධිපති කුජ ගිනිග්‍රහය ජල ග්‍රහයක වූ චන්ද්‍ර සමඟ ගුප්ත ගුඩිය සහිත කේතු සමගත් ඔන්න සිටිනවා ඉතින් මේත් එක්ක නමේ අධිපති රවී ගිනිග්‍රහය ආපෝ න ජලගලන අපෝගිලක ඉති ජලගුණයක් තෙක්ක තියෙන ශුක්්‍ර සමග ලගන ගතවීමක් තියෙන. මේ තත්ත්වය සමඟ. ඔබගේ ඉගෙනුම් ශක්තිය, යථාවත් කරන්නට අවශ්‍ය ප්‍රතිකාරම කේන්දරය සමග මැන බැලීමෙන් ඉටු කරගන්නට අවශ්‍යතාව ඇ තියෙන. ඔබගේ ජීවිතයේ ජයග්‍රහයි කරන විභාග තරග කල්ලන තත්වයෙකුත් එනුම් කරන ස්රූපයකුයි පවතින්නේ. ඔබ තුළ පවතින ඉගවුණුම් හැකියාවන් දක්ෂතාවයන් මැනවින් වසර මොඩ සිට භාවිතවයට එහම නැත මේවා ඉටුකරගන්නට ඔබ අභියෝග ජයගන්නට අධ්‍යහාපනය ජයගන්නට අවැසි වර්ෂයක් පවට ඒත් සමගම ඔබ ඒ සඳහා සූදානම් ශක්තියක් ඔබට පවතින වර්ෂයක් ලෙසටත් කියන්නටම ඕනි. ඊනකට අපි දනු ලක්න හිමි ඔබගේ අවධානය යොමු කරන්නේ. ගේ සෞඛ්‍ය තත්ය පළිබඳව ඉටන් අපි බලම සෞඛ්‍ය තත්වය ඔබට කොයි විදිරත මේ දන්ලක් හමියන්ට දෙදස් විසි දෙක වර්ෂයේදී ක්‍රියාකාරී වෙන්නේ කාරණය. රාහුගේ බලය හයවැන්න තුළ ක්‍රියාකාරරි තත්වයකුයි ඔන්න පෙන්නුම් කරන්නේ ්‍රාහ ගිනිග්‍රහයක්න එතකොට මේ හයවන්න අධිපති ශුක්ට ජලග්‍රහයක් බවට පත්වෙලා එදකොට මේ වම් කන ආශ්‍රිතව පීඩාවක් වැඩෙන තත්වයකුත් ඔන්න පෙන්නුම් කරන. නියපුතු ආස්ත්‍රිතව වේදනාවට පත්වීමක් පෙන්නුම් කරනවා. බඩවැල් හෝ ගුද සම්බන්ධව ඔබට යම් සුරු ශල්ල කර්මයකට බලය තින වර්ෂයක් බවට කියන්නට ඕනි. හයාධිපති ශුක්්‍ර ලක්න භාවගැතවීමක් තියන්නේ. සමාජ රෝග හා ධාතු වැගිරීම් රෝගවලින් ප්‍රවේශම් වීමේ අව්‍යතාවයක් ඔන්න ඔබට පෙන්වා දෙනෝ. ඉරිය නිසා ඔබ ගේ ජන්මපත්්‍රයනුව කළ යුතු වත් පිළිවෙේ. පවරාකාරය වෙනස් වෙනවාද ඔබ කුමන පැලෑටියක් ඔබට උපකාරී වන ශක්තියක් ඇසුරෙන් ඔබ සිටවිය යුතුද ඔබට කුමන රූපයක් ඔබගේ කේන්දරයනුව ඔබගේ පමුදල් පසුම් ආදී තැන්පත් කරගතති යුතු ද කියන කරුණුකාරණා පිළිබඳවත් ඔබ විශේෂයෙන් ඒ සඳහා වත් පිරිවෙත් කරන්න ඕනි කොයියාකාරයෙන්ද ඔබට කොයි විදිහ බලපෑමක් ඇති වෙනවාද ඔබගේ උපති ස්ථානය අනුව එමනැත්තව උපත්ති මොහතනුව උපති දිනය අනුව බල පෑමක් ඇතික හොන කෙර රණ සුවිශේෂී වනාවර්‍යය කර ගනිමින්. ඔබ ඒවා ජයගන්නට ඔබර් ඉදිරියට ජෛග්‍රහනය කරගනිිමින් යන්නට ඔබට අවැසි තත්ත්යක් තියන්නේ යේ නිසා. අපි ප්‍රාර්ථනී කරනවා දනුලක්න හිමි ඔබට මේ උදාවන දෙදස් විසි දෙක වර්ශය ඔබගේ සියලු කටයුතු සාර්ථකන පාසනාව ඔබගේ සතුට ඔබගේ ජයග්‍රහණය ඔබගේ ඒ පවතිනෑ. ආදාමිපමි ශක්තින් වැඩි දුරටත් වර්ධනෙවන චයග්‍රහණය පිරි වර්ෂයක් වෙන්නට කියලා. දෙදස් විසි දෙක වර්ෂය අපි බලමු මකර ලක්න හිමි ඔබට කොයි විදි බලපෑමක් පවතින්නේ ගෙන කාරණය. එදි මේ මකර ලක්න හිමි ඔබගේ මෙ දෙදස් විසි දෙක වසරේ පලාපලය බලන්නට මත්තයෙන් අපේ බලන්නට වෙනවා මේ ග්‍රහයොන්ගේ විසිරීම කොයිවිදිර තියෙනෙ මකරලක්න ආස්ත්‍රිතවකන් ලක්න්න ගෝචරය කොයි විදිද වෙන්න කියෙන කාරණ. ලක්්ම භාව ගතව තනු භාවේ බුද සහ ෂනිගේ තැන්පත්වීමක් තියෙනවා. කුටුම්භ භාවගෙන දෙවන භාවේ ඉන්නවා ගුරු සහ නෙප්චෝන්ගේ තැන්පත්වීම. හතරණ භාවේ යුරෙනස්. පස්සන භාවේ බුද්ධිභාවේ රාහුගේ තැන්පත්වීමක් තියෙනවා. එකලොසන භාවේ ලාභභාවේ සින්නේ කේතුකුජ චන්ද්‍රකයන ග්‍රහය. දොළසන භාවේ අන්ත්‍යභාවේ රවී සහ සිකුරුගේ තැන්පත්වීමක් තියෙනවා. මේ සමඟ අපි බලමු ඔබ ධනය පිළිබඳව කොයිවිදි ත්වයක් ැිරනේ මර ලග්නයට දෙදස් විසි දෙක වශය දෙවැනි භාවගතව නෙප්චූන්ගේ බලය ක්‍රියාතුමකරයි ඉරි මේ බලය හේතුවෙන් ධනය තැන්පත්කාරයේදී ස්වපීඩිකත්තය එක යන තමාව තමා විසින් පීඩා කර ගැනීම තත්ත්වයක් පෙන්නුම් කරන බලයක් තමයි ඔන්න දෙදස් විසිික වර්ශය ඔබ පවති නිති නිසා ඔන්න අප ඔබට මුලම් දීම මතක් කර සිටන ඔබ ඔබ පීඩා කරගන්නටපා ඔබ ඔබ දිරිමත් කරගන්න. එනිසා ඔබ දෙදස් විසිදික වර්ශයෙන් මෙවැනි දේවල් නොවන්නට කටයුතු කරගෙන ඔබගේ ධනය පැත්ත සාර්ථ කරගන්නට හැකියාව තියෙනවා. පරිත්‍යග කටයුතු සඳහා ඔබගේ තැන්පත් ධනය යොදා ගැනීමක් පෙන්නුම් කරනු. ඇබබැහිවීමම් සඳ. ැ පද්න්නේ වැය කිරීමකු ොන්න පෙන්නුම් කරන. එකකොලොස්සන්නේ කුජහාහේතු ඔබට අවශ්‍යතා සපුරාගරන්නට ඉහලා ආදායම් ක්‍රම නිර්මාණය කරන්න හේතුවක් බවට පත්වනොයිති ඒ හේතුවක් නිසා ඔන්න ඔබට ඒවා වාසනාවන්ත ලෙසම මේ දෙදස් විසිික වර්ෂයයේ සාර්ථක කරගන්නට වාසනාව යොදාගන්නට ඇක්කියාවක් පවතිනවා. ආදායමවිිපේීමේ දක්ෂතා සංවර්ධනයට, අඩි තාලම වැටනවර්ය හිි නිසා ඔබට දෙදස් විසිදකෙන් පස්සේ කරන කටයුතුවල ඔබගේ අඩිතාලම දෙදස් විසි දෙක වර්ෂයේ, ආදායම්මල අඩිතාලම ඔබට නිර්මාණය කරගන්නට ඔබත හැකියාවක් පවතින සවිශේෂී වර්ෂයක්. ජීවිතයේ අනාගත කාලය ගැන සිතමින් ආදායම් පාලනය කරලා. වැයිකිරීම් අවශ්‍ය වන්නේ ඔබගේ, ව්‍යස්ථානගත රබිහා සිකුරුගේ ජලගිරි ගැටීම් තත්ත්වයක් නිසාව නිසා ඔබ විශේෂි අවධනිකුතේ ගැන ොම කරන දෙවැන්නේ අදුශ්‍යාර්ථය නියෝජනයවීමක් තියෙන්නේ තියේ නිසා ඔබගේ ආදායම් වියදම් ගැන ඔබ විශේෂිත කළමනා කරණයක් අවශ්‍ය වර්ෂයක් ඊළඟ අපි ඔොමු වෙන්නේ මකරලගන්න හිමියන්ගේ රැකී රක්ෂාමය තත්වේ කොයි විදියටද විස දෙන්නන්නේ ගෙන කාරණය ගෙන දානයමු කරන්න. දහ වෙන්නේ පුද්ගලයාගේ උපතේ. වැඩිම ආලෝකයක් පතිතිය වන ආලෝක මධ්‍යස්ථානය බව ඔබ දන්නවා. ඉතින් දහවැන්න නියෝජනවෙන්නේ උතුරුදිශාව. දහවැන්නාතිපතිගේ ට්‍රන්සිට එකන්නේ ගෝචර ගමන ගැනවධානය යොම්කරත් එහෙම ශුක්්‍ර ජලගුණයෙන් යුතුව ගිනි ගහයකු වෙච්ච රවි සමග තැන්පත්වීමකගේ ඔන්න පවතින්නේ ඉති එකත් එක් ඒ තැන්පත්තිීමත එක්ක විනාශය කියන ගුණේ තමයි තිය ඉතින්ගේ නිසා. බෑය ඇතිකරන දොලස්සෙන භාවේ තත්ත්වය යහපත්වෙෙන්නේ නන්න වියදම් රැකීරක්ෂා පැත්තිනත් ඔබට වියදම් දරන්නට වෙන තත්වයකුයි පෙන්නුම් කරන්නේ. ප්‍රමාත වූ රැකියාවේ උසස්සී එනැඇතම අරමුණු ස්් සිද්ධ වෙන තත්වයෙකුත් ඔන්න පෙන්නුම් කරන ඔබට ය කිසි දෙකින් ප්‍රමාද වෙලා තිබුණු දේවල් මෙතෙක්කාලයක් ඔන්න ඒවා රැකියාව පැත්තෙෙන් ඔබට හිමිවන තත්ත්යයි පෙන්න්නන්නේ. නාට්‍යිය චිත්‍ර, සිනමාව රංගන ගායනාදී. කලා සේස්ටෝර් නිරිත්ත අයගේ බෘතිය මට්ටම ඉහල යන ස්වරෝපයකු තොන්න පෙන්ුම්රන තත්ත්යකොයි තියෙන්නේ. ආයතන ප්‍රදහනීන්ගේ ඔබ මත්ත ගැටීම් අවමාන පරිදි කළමනා කරගන්න අවශ්‍යයි එකයන්නේ ඒවැනි මත්ත ගැටීම් වර්ධනය වන තත්වයක් තියෙන්නේෙ තිය නිසා ඒවා නිසාීපද්ධ කළමනා කරන්නේ කරලා ඔබ ජයගහණය කරනට අවශ්‍යවර්ෂයක්. ඉහට අපි අවධනය යොමු කරන්නේ කොයි විදිරයට බගේ ගෘහජීවිතය විස දෙන්නේ කියෙන කාරණ. ඉන්දස් සි දෙික වර්ශය ම කරලක්න්න හිමියන්ගේ අදුර්ශාර්තය අඳුරු පැත්ත කියවෙන. දෙවැන්න උත්තේජන කාර්ය ගුරු හා නෙප්චෝන් විසින් ඉටු කරනු ලබනෝ.ඒ මේකත් එක්ක දෙවැන්න පවුල් දිවිය ගැන ප්‍රධාන වශයෙන්ම කියන භාවේ බට පත්වන බවපදරන්නවානි. ඉරිං අධ්‍යාත්මික එම ඇත උපේක්ෂාව. නම්්‍යශීලී භාවේ මෙන්න මේවා ස්වාමියා හෝ භාර්යාව කෙරී. වර්ධනය වන තත්ත්යක් තමයි ඔන්න පෙන්නුම් කරන තිය නිසා පෞද්ධවිය පැත්තෙන් ඔබට ඉතාමත්ම සාර්ථකඵලයන්ුවට ලඟාවීමේ හැකියාව තියෙන ස්වරූපකොයි පෙන්නුම් කරන්නේ. සෞන්ධාරයත්මක රූප සංගීත චිත්‍රාදය නිර්මාණ. වින්ධනය කිරීමට ගෘහය තුලදී ඔබට විවිධ අවස්ථාව නිර්මාණී වන වාසනාව පිරිවර්ශයකහම මේ දෙදස් විසිද්ධක විදිහට ඔබට උදානෙන්නේ. අල්පේච්චතාවේ අල්පයෙන් පරිභෝජනය කරලා. හසේ ජීවතීමේ හැකියාව වැඩෙන සරල දිවිපෙවතක් ඇති හැකියාවක් වර්ධනය වන වාසනාව පිරි වර්ෂයක් බවට පත්වෙනවා. දෙක අධිපති ශනි වායෝග්‍රහය ආකාශ ගුණේ ඇති ගුරු අධිපතින්න ලක්න ගතවීමපුයි පවතින්නේත් සමඟ පවුලේ අයගේ නීරෝගී සම්පන්න භාවය ගැන සිතමින් යහපත් ලෙස ආහා රටා වෙනස් කිරීමේ අවශ්‍යතාවකුත් පවතිනවා. අප ොම නිදස් විසිටක ම කරක් හිමියගේ අධ්‍යාපන තත්වේ කොයි විට විසිදවා ගෙනන කාරණය ගන අවධානය උොම් කරන්න. අදෘශ්‍ය ර්ථයගෙන අදදුරු පැත්තට අයත් පස්සන භාවය උත්තේජනය කරන රාහුගේ ගිනි ගුණේ සමඟ ඉටුවන කාරයන් ගැන පියවධානය ොම් කරන්න නො. පස්සන්නේ ජලරාශයක්න එතකොට මෙන්න මේකේ මේ අධ්‍යාපනක කටයතුළු නරත ඔබගේ ප්‍රධහන අරමුණු කෙරෙහි. අවධානය ඔබ රඳවා තබා ගන්නට අවශ්‍යයි. ඉරිින් ඒ අඳව තබාගෙන ඔබ තුළ ඇතිවෙන මෝඩගුණයන් ලෝභ ගුණයන් දේශගුණයන් ඔස්සේ මේ අධ්‍යාපට ඇතින බාධාවන් තේරුම් ගන්නට අවශ්‍යයි. ඉතිරි එනිසා ඒවාත් තේරුම් අරග ඒ බ එ කාරය ඔබ තේරුම් අරගෙන විර්ෂය මොලදීම ගැන අවධානය යොමු කරමින් ඔබ නිසි පරිදි ඒවාට සූදානම්වීම. ඒවට අදළ වත් පිළිවෙත් ඉටු කිරීම. ඒ සඳහා නිසි කටයුතු කිරීම කියෙන අවශ්‍යතාවය අපි ඔන්න ඔබට අර මුලදීම ඉතාමත් අවධාරණින් යතු මේ අධ්‍යාපනය නිරත පිරිස වෙත අපි මතක් කර සිටිනෝ නමේ අධිපති බුද් ලක්නගතයි උසස් අධ්‍යාපනය ලබනය තමාගේ ජීවිතේ වැදගත්වන විභාගයන් සඳහා විශේෂිත අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නට කැමති අධ්‍යාපනය ජයත් කරගැනීමේ හැකියාව කර ගාන්නට ඔබට නිසිවත් පිළිවෙත් ඔබටත් අනුගමනය කරනට වෙන වර්ෂයක් බවටයි පත්වෙෙන්නේ. ඉළඟට අපි මකර ලක්න හිම ඔබ සෞඛ්‍ය තත්වය කොයි විදියට විසිඳනවාත්තින කාරණය න අවධානයම් කරන්නේ. හා අධිපති බුද ලග්න භාාවයහි තමයි හෙදිල තියෙන්නේ. එහි අධිපති වායෝගුණති ශනී බවට පත්වෙලා. බුද්ධ පටවි ගුණ සහිතයි. සම ආස්ත්‍රිත රෝග පීඩාවන් ඔබට ඔන්න වර්ධනයන තත්වයකොයි ෙන්නුම් කරන්නේ වියලි කඇස්ස ඔබට ඇති කරනෝ. නහර දුරල්තා ඇතිකරන ගුණ සහිතය හේතුවෙන්. ඔබ පෝෂණය ලබා ගැනීම පිළිබඳුව විශේෂිතම අාවධානයක් යොමු කර යුතු වර්ෂයක් බවට දෙදස් විසි දෙක පත්වනවා. දනහිස් පීඩා ඔබට ඇතිකරන්න වසරක් බවට පත්වෙනවා. ඉතිං දෙදස් විසි්ක වර්ෂය, මකර ලගනහිමි ඔබට ඔබගේ ආර්ථික හැකියාවන් වර්ධනය වන රැකියාවේ ජයග්‍රහණයන් අත්පත්වන ධන ශක්තිීන් වැඩි වර්ධනය වන වාසනාව සතුට සෞභාගේ ඉතිරෙන ශුභදායි වර්ෂයක් වෙන්නට අපි ප්‍රාර්ථනය කර සිටිනෝ. අපි බලමු කුම්බ ලක්නහිමි ඔබට කොයි විධත මේ දෙදස් ලිසි දෙක වර්ෂයයේ. බලය ක්‍රියා කරන්නේ ඔබගේ ජීවිත යග්‍රහනක ැතියොම වෙ එකෙන කාරනය ඉතින් ඒක මත්තෙන් අපි බලන්නට වෙනවාම තත්කාලක න්දෙ කොයි විදිර ්‍රහටික ගෝජරනව කියන කාරණ. ලක්න භාවය කියන උදේ භාවේ ගුරු සහ නෙප්චූන්ගේ ගෝචලයක් තියෙන්නේ. තුන්ගන භාවේ යුරමස්. හතරන භවික රසතල් භාවේ රාහුගේ තැන්පත්වීමක් තියන්නේ. දහවන භාවේ අගන භාවේ කුජ චන්ද්‍ර කේතුගේ තැන්පත්වීමක් පවතිරවා. එකොළස්සන භාවේ කදශා භාවේ ශුක්්‍ර සහ රවිගේ තැන්පත්වීමත් තියෙනවා. දොලොස්සල භාවේ විනාශභාවය බුද සහ ෂනිගේ තැන්පත්වීමක් තියෙනවා. ඉරි මෙත් සමඟ අප බල ඔබුගේ ධනයට කොයි විදිරට බලපාන්නන්නේ කියලා මේ කුම්ඹලන මියන්ට දෙදස්ශවිසික වර්ශය. දනුවේ එකලොස්සෙන්නේ ගිනි ග්‍රහ රවී පතනයවීමක් නතියෙන්නේ අයස්ථානයට බලය ලබා දීමක් තමයි මේ තුළ සිද්ධ වෙන්නේ. රාජ්‍ය අංශේ, ආදායම් එෙම නැත්තම් රාජ්‍යංශයට අලවිකිනීම් තුළින් ඉහල ලාබ ඇතිකන්න තත්ත්වයෙකුත් ඔන්න කුම් බලක්නෙීමේ ඔබට පවතින තිය නිසා ඔන්න ඔබට සොයාගන්න ඒවැනි අවස්ථාවන් ඔබට කොයිවිදියටද මේ රජයට යම් දෙයක් ඔබය විසින් සේවාාවක් වන්නපුටම් භාඩ්නයක් එන්න පුළුවන් ද්‍රෞව්යක් එන්නට පුළුවන් අලවි කරලා ඔබගේ ආදායම් මාර්ගයන්න්නුවට යහපත් බලයක් ගොඩනකා ගන්නේ. ව්‍යාපාරිකයම්ට දියුණුව ඇතිකන්න වර්ෂයයක් බවට ඔන්න කියන්නට ඕනි දෙදාස් සි දෙක වර්ශය. වැඩි මහ සහෝදර උපකාර හිමිවර්ශෂය කිතිය නිසා එවන් හිමිකමගුත් ඔබට පවතිනවා. දෙවැන්න අධිපති ගුරු ආකාශ ගුණයෙන් යුතුව වායෝ ෂනි අධිපතිරාශයක තැන්පත් වෙලා තියෙන්නේ. ඉරි මේ නිසා තැන්පත් ධනය සම්බන්ධයෙන් ඔබට ඔන්න අයහපත් බලයක් තමයි ඒ මගින් ක්‍රියාත්මක වෙන්නේ. ඔබේ තැන්පත් ධනයට විශශේෂිත වැයිකිරි පටවිගෙනෙන් යුතු බුද්ධ වායෝ අධිපති රාශ්යක හේතුවෙන්. ොො වෙන්නේ සිට ඇති කන්න තත්ත්වයකුයි පෙන්නුම් කරන්නේ. වා යහා පටවි කියන්නේ පරම සතුරුයි. ඉතින්නිසා තමයි මේ තත්ත්වයට ඔබට මුහුණ පානට සිද්ධ විනිතිය නිසා. ඔබ ඒ සඳහා සූදානම් වෙන්න මොකද මෙතත්ත්වයන් ඔබට වර්ෂය පුරා බලපාන ස්වරූපයක් තියෙන නිසා ඔබ කලින්ම වර්ෂය ආරම්වේදීම ඊට සූදානම්වීම ඊට පත් පිළිවෙෙත් ඉටු කිරීම හිතාමත්ම වැදගත් සහ ඔබට යහපත් ක්ෂා පැත්ත බලමු අපි කුම්ඹලක්නමියන්ට දහස් විසිදක වර්ශය දහ වැන්න නියෝජිත උත්තුරු දිශාව සැලකවාට පස්සේ එහි කුජ්ජ චන්්‍ර කේතුගේ ස්ථානගතවීමකුයි තියෙන්නේ. ඉතින් මේ කුජ ගිනි අගනද කේතු අගනියද චන්ද්‍රයා ආපෝවද ගුණේද නියෝජනය වෙනවා. ඉතින් මේකත් එක්ක රැකියාවේ ජයක්්‍රහන ලැබෙන උසස්වීම් සඳහා බලය පවතින දෙදහස් විසි දෙක වර්ශයකෝ ඔබට උදාවේන්නේ ආයතනික ප්‍රධහනන්ගේ සියුම් පලිගැනීම්. ඔබ විත ක්‍රියාත්මක තත්ත්වයක් තියෙන්නේතිඒ නිසා ඔබේ සිියුම් පිගැනීම් කලින්ම තේරුම් මරගන්නට ඔබට හැකියාව තියෙනවා අප නැරමීම තුළයිතිය නිසා ඔබ සියුම් පලිගැනීම්වට මුහුණ දෙන්නට වසර ආරම්භයේදීම සිහට ගන්න ඒවා හඳුනාගන්නට ඔබගේ එසිියුම් ඥානයේ පාවිච්චි කරන්න. එත් සමගම කේලම් බොරු අපවාද ඔබ විත වාර්ධනය කන්න වර්ශයයක් බෝට පත්වෙලෝ. ඒ කෙසේ වෙතත් රැකියාවේ බලය ඔබ සතුයි. තිය නිසා රැකියාවේ බලය ඔබ සතු නිසා එ බලය භාවිතා කරමින් ඔබට රැකියාවේ ජයග්‍රහනයන් කර ඔබට පියමාණිනට පුළුවන්කම තියෙනවා. රැකියාවේ ජයගැනීමම් ඇති කරගන්න ඔබ රිනාත්මකද්දේ. හම්බාන් නොයාම ඉතාමත්ම වැදගත් ඔබ ධනාත්මකවඒට යුතු ගැන අවධානයුම කිරීම ඉතාමත්ම වැදගත් ල අපි යොම වෙන්නේ ගෘහජීවිතය ෙදස් විසිදක වශය කුම්ඹ ලක්න හිමියන්ට කොයිවි දරද තිරණය වෙන්නේ. දෙවැන්න අධිපති ගුරු ලක්්නගත බලයෙන් තමයිඉන්නේ. ගුරු ආකාශ්‍ය ගුණයෙන් යුතු පතනයක් තමයි රාශයේ සිද්ධ කරගෙන තියෙන්නේ. ඉතින් රාශය අධිපතියා වායෝගුණයෙන් යුතු ශනි බවට පත්වෙලාන ඔන්න එකත් එක්ක ගහවාාසීන්ගේ ආර්ථිකමය දුර්වලතාවය ඇති කරන තත්ත්යකුයි පෙන්නුම් කරන්නේ. ආර්ථික ශක්තිය හේතුවෙන් සමාජයේ කටේතුවලට දායකවීම් අවස්ථාවන් අඩු කර වරූපයකොයි ඔබට පෙන්නුම් කරන්නේ. පවුලේ වැඩි හිටියන්ගේ. ඥාතියන්ගේ උපදේශ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ලැබෙන වසරක් බවට කියන්නට ඕනි දේ නිසා එවැනි උපදේශයන් ඔබ නිසියාගරින් පවිච්චිකරොත්. ඔබගේ ඒ ජයක්ටහනි දියුණෝදෙසා කටයුතු කරන්න හැකියාවවතියෙන්. අ පස වූ පවුලෙටයුත්තක් සාර්ථකව ඉටුකරගත හැකි වසරක් පවට පත්තරෝ. පවුලේ අගේ කටයුතු සඳහා වැඩි වෙහෙසක් දනන්නට වෙන කාලයක් ඔබට ඇති කරනවා. දුර බැහැර ගමන්්‍යදන තත්ත්යෙකු තන්න පෙන්නුම් කරනවා. ඉතින් කුම්ඹලක් නෙහිමි. ඔබගේ අධ්‍යාපන තත්වය ගැන අවධානය යොමු කරමු. කේන්දරේ පහාධපති බුද පටවිගුණයෙන් යුක්තව තමයි සිටින්නේ. තැන්පත්වීම විනාශභාවේ ඉදිලා තියන්නේ. එනම් දුෘෂ්ටස්ථානයක් වෙච්ච දොස්සන්නේ ඉදිල යන්නේෙ අධ්‍යාපනෙක කටයුතු මහත් උත්සාහයේ උනන්දුවෙන් කළ යුතු වර්ෂයක් බවටයි ඔන්න නිෙදස් විසි දෙකව උබට පත්තවෙෙන්නේ සුළු අත්තපසු වීමකින් පවා අධ්‍යාපන බාධාවක් ක්‍රියාත්මක වෙනවා. නමය අධිපති ශුක්‍ර ජලග්‍රහයා ගිනි ගුණය සහිත තේජෝ රවි සමඟ එකතුව එකම භාවයට ඉදිල තීරවා. ඔන්නේ එකත් එෙක් උසස් අධ්‍යාපනයේ නිරත පිරිස තමා දැඩි උත්සාහයෙන් යුතු කටයුතු කරන්න අවශ්‍ය බවතේරුම් ගන්න. ඒත් සමඟ ඔබගේ කේන්දරේ පවතිනවා යම්කිසි දුර්වල තමයන්න ඒවා මඟහරවා ගන්නට සුදුසු පරිදි කටයුතු කරන්නට අවශ්‍යයි. අධ්‍යාපනයේ බලාපොරොත්තු නලාගන්නට ඔබට හැකියාව තියෙන වර්ෂයකිය නිසායිඒ හැකියාව අපතේ අවන්නට නාස්තිකරගන්නට එපා කියන කාරණය මතක්කර සි නගිඟට අපි ොමවෙන්නේ සෞඛ්‍ය තත්ව. උඹබලක් නෙමේන්ට දෙදහස් විසිධක වර්ෂය කොයි විදිිය සෞඛ්‍ය ඇද්ද හිමිවෙන්නේ. හයාධිපති චන්ද්‍ර කුජගේ අක්නි බලයටද කේතුගේ අක්නි බලයටද ඒත් සමඟ ජලගුණේ ඉස්මතු කරමින් දහවැන්න පීධාත්මකව පවතින කත්යකොයි ඔන්න පවතින්නේ. වකු ගඩු රෝග පිළිබඳව සැලකිලි මත්ත ජලපාන කටයුතු කරන්න. වෙනත් ආහාර පාන ගැනීම මාදිය පිරිසුදුව ඔබ ස්ෂ්ට සිද්ධ කර කරනට අවශ්‍යයි මත්තැන් භාවිතා කරන අයට ඊට සම්බන්ධ රෝගවලට වැඩි පාත්‍රී අවධානම් වර්ෂයයක් බවට දෙදස් විසි දෙක පත්වෙනවා. නිතර බඩගෙනීම කාන්තාවන්ට ගර්භාෂ , ඔපස් රෝග ඇති කරන තත්ත්වයකුත් පෙන්නුම් කරන ස්වරූපයකුයි පවදිකයෙන නිසා ඔබ නිසි පාරිදි ඒ වත් පිවෙතින් දස් විසිික වර්ය ඔබගේ ජර්මපත්‍රණුව කටයුතු කිරීම ඔබට ශුපදායිඵලයන් අත්කර ගනීමේ හැකිියාව තියෙනවා. කුම්ඹලක් නැහිමියන්ට විසි දෙක වර්ශය. ජයග්‍රහණය සතුට සාමය රැඳෙන ඔබගේ ආර්ථික මේ ශක්ති වපසරිය නිර්මාණය වන ඔබගේ රැකයාමය වපසරය තුර විශාර ජයග්‍රහණය ලබන්නට හැකි ශක්තිය ඔබට ලැබෙන්න්නට අපි ප්‍රාර්ථනය කර සිටිනවා. අපි අවධානයම කරන්නේ දෙදස් විසිද දෙක වර්ශය මීන ලක්නැහිමිය ඔබට කොයි විදියට විසඳ දෙන්නේගෙන කාරණිති මේ ගැන අවධනය යොම් කරදි අනිවාරය ම ග්‍රහය කොහොම තත්කාලක ඉන්දරේ ගෝචරවෙන්නේ ගෙන දේ අපි දනගන්නට ඕනි. දෙවැන්නේ යුරෙනස්. තුන්වැන්නේ ගැන ගලභාවේ රහු. නමෝන භාවේ. ගුරු භාවේ චන්ද්‍ර කුජ කේතු කරෙන් ග්‍රහයන්ත්‍රිත්වය. එතකට දහ වැඩ පිතෘු භාවේ රවිසාහ ශුක්්‍ර ස්ථානගතවරෝ. කොළස්සන භාවේ අයභාවේ ශනිසාහ බුද් ස්ථාන ගතවීමක් තියන්නේ. දොළස්සන භාවේ ව්‍යභාවේ ගුරු සහ නෙප්චෝන්ගේ ස්ථාන ගතවීමක් තේෙන යිති මේ සම ග අපි බලව මීන ලක්නෙමි උපට කොයි විදිලත ඔබගේ ධනයට. ගේ දනශක්තියට මේ බලපෑම ඇති කරන්නේ දෙදස් විසි දෙක වර්ශයට කියලා. එකොලොස් වැන්නේ ෂනිගේ ක්‍රියාකාරි තත්ත්වය. උපචේ ස්ථානයට පාපීල් ලෙස. එකොලොස් වෙන්නට යහපත් පල පිරිනමන තත්ත්වකොරියුන්න ඇතිවෙන්නේ. ඉරි ඒත් සමඟ ආදායම් ඉහලයන නව ආදායම් විවර වෙන ආයෝජනවල නිසි පල ලැබෙන බලයක් ඔබට ඇතිකරන වාසනාවන්ත දෙදාස් වි වර්ෂයකොයි මීන ලක්නැහිමි ඔබට උදාවේ නිතිය නිසා ඒ වාසනාව පිරි ගුණයත් එ ඔබට කටයුතු කරන්නට සුවිශේෂී හැකියාවන් නිර්මාණය වන වර්ෂයක් ඔන්න මීන ලක්න හිමියන්ට. බුතගේ මේ රාශි ප එකන සම රාශි පතනයක් සිද්ධවෙෙන ඉති ඒ නිසා උපකාරී බලය. ලබා ගැනීමක් පවතිනෝ. යුරෙනස්ගේ වායෝ බලය දෙවැන්හි ක්‍රියාකාරීව උපේරන ලද පැවැත්ම ඇතිකරගන්නට පීඩාවක් පවතිනෝ. ඔබගේ ධනයට ආක්‍රමණ බල සහිතයි ඔන්න ඔබ දැනගන්න ඔබගේ ධනයට ආක්‍රමණ ශීලීව බලපෑම් ඇතිවෙන ස්වරූපයක් දෙදස් විසි දෙක වර්ෂය පවතිනෝ. ධනේ විනාශ කෙන්න නාස්තිකරන කටයුතු ඔබට සිද්ධ වෙන වර්ෂය. ධනය බලය පරපීඩා සඳහා යොදා නොගතයතුයි. ඔබ අන්නයි පීඩා වෙන්නට ඔබගේ ධනය බලය පවිච්චි කරන යන්නට එපා. එයින් ඔබට තවදුරට ඔබගේ ධනය වැඩිපුර විනාශවීමකට තමයි පාත්‍රවෙන්නේ. හිතිය නිසා ඔන්න ඒ ගැන විශේෂ අවධානය යොමු කරලා. ඔබ බොහොම ඉවසීමෙන් යුතුව කළමනා කරන්නේෙන් යුතුව වත් පිළිවෙතිංගතුව ධනය ගැන හිතන්නට අවශ්‍යවර්ෂයයක් ඔබගේ ජන්මපත්‍රයන් පරිීක්ෂාවෙන් අනතුරුව. ැකී රක්ෂා ගනාවදානී යොමකරොත් මීන ලගන හිමියන්ගේ දහවෙන්නට ෂනිගේ වායෝ බලේද ශුක්‍රගේ ආපෝ බලයේද ඔන්න ක්‍රියාකාරී තත්වයකයි පවතින්නේ. රැකියාවට විවිධ මැදිහත්වීම්මල ක්‍රියාකාරී තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒවාගේ බලපෑම්වලට ඔබට හසුවන්න සිද්ධ වෙනවා. අනම්මශීලී ගතයක් ඔබ තුළ වරධන වෙනවා. ඉති එනිෙසා ැාවේ ගැටලු කීපයක්ම ඔබට ඇති කරන තත්ත්වයක් පෙන්න්න නවා ඉතින් එනිසා උන්න ඒ ගැන ඔබ වඩාත් නම්්‍යශීලීව කටයුතු කරනර අවශ්‍ය බව කියන්නට ඕනි. ඔබගේ දරාගැනීම් හා ස්තීර අධිෂ්ඨාන් ශීලී හැකියාවන් මත නොසැලි රැකියාවක් කිරීමට හැකියාවක් ඔබට හිමිවෙලා තියනවා. ඉරි නිසා ආයතන ප්‍රදහනීම්ගේ ප්‍රසාදය ඔබට හිමිවන තත්ත්වයක් තියෙන්නේ. ඔබට ඇගයිම්මම් වන වර්ශෂයක් දය නිසා ඔබ අගයන පිරිසක්. ඔබ වට නිර්මාණය වන වාසනාවන්ත වර්ෂයයක් බවට කියන්නට ඕනනකට අපි අවධානයමු කරන්නේ ගෘහ ජීවිතය කොයි විදිරද පවතින්නේ මේ දෙදස් විසි දෙක වර්ෂය අප මීන ලක්න හිමියන්ගේ. අදුශ්‍යාර්ථය තුළ දෙවැන්නේ අඳුරු කොටස වෙච්ච මේොටස දෙවැන්න උත්තේජනය කරන්නේ දෙවැන්නේ පති වෙන යුරේනස් විතය. ඉතින් මේ යුරේෙනස්කඒ ක්‍රියාකාරරි තත්ත්වත් එක්ක. පර පීඩාත්මක ගුණයක් ඇතිකරනවා. පවුලේ අයවෙත දේපල වස්තුූන් බෙදීමේ කාලයන්. ඔබට මේ වස්සරේ නියමිත නම් ඊට ගැටලු පැනනගෙන තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඔන්න ඒගනවධාන යොම කරන්න ඔබට අම්ගිසිවිදිකින්ගේ. එවැනි දේපල බෙදීම මාධිකට යන්නටති නන ඔබට කල්ද මාග ෙහම නැත්තම් ගේ ජන්පත්‍රයන සුදුසුවත් පිළි තන ගමණ කරලා. සඳ සූදානම් වෙන්ට අවශ්‍යවර්ෂයයක් බවට ප්‍රදදස් විසිධි වර්ශය පත්වනවා. ඥාති අමනාම්පකම් ඇති කරනු. ප්‍රචන්්ඩකාරී හැසිරීම ද නිවසය තුළ ඇති කරන තත්ත්වයක් පෙන්නන්නේ. දෙවැන්නනාධිපති නමේ කුජගේ යහපත් බලය. පවුලේ ආර්ථිකය යහපත් කර දෙන තත්ත්යකුයි පෙන්නුම් කරන්නේ. නයිතුරුස්වලින් සහනයක් ලැබෙන අතර එමගින් මානසික පීඩාද අවම කරන තත්ත්වයකුත් පෙන්නුම් කරනො ඉතින් යාකාරයට ගෘරහ ජීවිතයක් තමයි ඔන්න ඔබට හිමිවෙන්නේ මේ දෙදස් සි දෙක වර්ෂය මීන ලක්න හිමියන්ට. ඉළඟට අපි අවධානය යොම් කරන්නේ අධ්‍යාපන කාරයදි කොයිවිද තත්යක් ද පෙන්නුම් කරන මීන ලක්න හිමියන්ට. පහ අධිපති චන්්‍ර ජලග්‍රහයෙක් වෙච්ච චන්ද්‍රයා ගැන බැලුවොත් එහෙම මෙන මෙයා කුජ ගිනි ග්‍රහයාද කේතු ගිනි ග්‍රහයාද, ඔන්න ඒ අතරින් පිඩාවීමක්ත්ව මුකොට ගෙන ්‍රහය දෙන්නෙක්ට මැද්‍රවෙලා ජලග්‍රහයකින්න ඔන්න එක එක්ක පහදිිපති තැන පීඩාවක්. ඉතින් එකත් එ නම්වෙන්න ගතව තමයි මේ තත්වය තියෙන්නේ එසේ පීඩාව පැවතියද පහවන්න ආධිපති නමවැන්න ගතවීම අධ්‍යාපනය කරෙහි බලපෑම ශුබදායි තත්ත්යක් තමයි පෙන්නුම් කරන්නේ. නම ආධිපති කුජ නම්වන්න තුළම තැන්පත්වීමක් ඔන්න තියෙන්නේ එහි බලය යහපත් අත්තේ ගොයි පෙන්න්නන්නේ. රි මේත් සමඟ අධ්‍යාපනයේ යහපත් වර්ධනයක් ගොඩනැගෙන වාසනාව පිරි අධ්‍යාපනය ශසාර්ථකරගන්නට බලය හිමි වර්ෂයයක් ඔන්න දෙදස් විසිි මීනලක්න හිමියන්ට අධ්‍යාපනයේ විශිෂ්ට ජයග්‍රහණය ලැබීමට වාසනාව ඔබ වෙත ලඟාාවෙන වර්ෂයයක් බවට පත්වෙනවා. නමුත් ඉහත ප්‍රකාශිද පීඩාමේ තත්ත්යන් පරමක් දුරට බාධාගුණයකුත් ඔබට ඉස්මතු කරනවා. ඒ සඳහා ඔබ කැපවීම් කරනාආකාරයනුව. බ විිෂ්ටේකු බවට පත් කරනට යනිසා ඔබ විශි්ටයකු බවට පත්න්න නම් ඔබේ සඳ කරන විශිෂ්ට කැපවිමිතාමත්ම වැදගත් බවමතක තබාගන්න ඉළඟට අප ොමන්න මීන ලක්න්න හිමගේ සෞඛ්‍ය තත්වය කොයි දිරද ඇති කරන්නේ හොනතන් සෞඛ්‍යය කොයි විදිරද බලපෑම පවතිගෙන කාරණය හොල බල නද සිකකාශය හය අධිපති රවි අක්නි ගහයා ශුක්්‍ර එකන ජල රාශය කන දැන්පත්වන්නේ දහවෙන්නේ බව ගතවීමක් තියන්නේ ජලය හා ගිනි අතර මේ ග්‍රහ බලය දෝල්නයවීමක් තියන්නේ කොදුවට පේඩිය ආශ්‍රීතව ආබාධ ඇතිවී ප්‍රවනතාවයක් සහිත වර්ෂයක් බවට පත්වෙනවා ඉති මේ නිසා ඔබ විශේෂය ප්‍රවේශම් වෙන්න මෙවැනි කොඳුවට පේලි ආශ්‍රීත බ යම්කිසි පීඩාවකට ආබාධයකට ගොදුරු වෙන්නට නියමිත කාරයෙ ඔබ නිරතවෙන්න එප උකර සම්බන්ධ පීඩාමේ තත්වයකුත් ඔබට ඇති වෙන පිත්තාබාධ පාත්‍රීතාවය සහිත වර්ෂයක් බෞටි කරන්නට ඕනි. ඉති මීන ලක්න හිමියන්ට ඉදන්න නියමිත දෙදස් විසි දෙක වර්ෂය ඔබගේ කටයුතු අතිශයෙන්ම සාර්ථකන බගේ ව්‍යාපාරාදිය ජය ලබා ගන්නට හැ රැකියාවේ සාර්ථකත්යේ ලබා ගන්නට හැකි පවෞද්දිවිය සාර්ථක වන වාසනාව පිරිවර්ෂයක් වෙන්නට කියලා අපි ප්‍රාර්ථනය කරනවා. ඔබට මේ දෙදස් විසි දෙක වර්ෂය ඉතාමත්ම ශුබදායි පියවරයන්නට යන්නට හැකි වර්ශයයක්. හිතිය නිසා ඒ අන්නට හැකි ගුණේ ඔබ විසින් වැඩි වර්ධනය කරගන්නට වැඩි උනන්දුවත් දක්වනක. ඔබේ වගකීමක් ඔබේ යුතුකමක්. ඉතිං ඔබට පුළුවන් මේ වීඩියෝ ගැන ඔබගේ අදහස අපිට එවන්නට එහමනැත්තම් ඔබගේ උපන්තොරතුරු අනුව ඔබට යමක් තැනගන්නට අවශ්‍යන ඒ පිළිබඳව අපිට කමෙන්ට් එකක් විදිරවන්නට පුළුවන්. ඒ සමඟ ඔබ මේ වීඩියෝ බලලා ඔබ එයින් යමක් ලබාගත්තන තවත් කෙනෙකු මේ වීඩියෝ බලල ඔබන් තෘක්්තිමත්භාවයට පත්වය කියෙලා හිතනවන ඔබට පුළුවන් ලයික එකක් යොදල එත් සමඟ සප්්‍රයිප් කරලා අපිට ඒ සහයෝගේ ලබා දෙන්න ඉති එහෙම උනොත් අපිට පුළුවන් තව පිරිසක් වෙතට මේ පනිවිදය ගෙනයන්නට. එත් සමඟව ඔබට කියන්නට ඕනි ඔබගේ ඒ ජන්මපත්‍රානුව මේ කියන පලාපල කතනයන් යම් කිසිවිදයකින් අඩුවෙන්නට පුළුවන් වැඩිවෙන්නට පුළුවන් සංශෝධනය වෙන්නට පුළුවන් සම්පූර්ණයම වෙනස්සන්නට පුළුව. මොකද ඔබගේ උපත්ති මොහොතේතියෙන ග්‍රහ බලය එමනැතම් ඔබ උපන් නිස්ථාන තියන බලය. බ උපන් මහොතේ තියෙන බලය ඔබගේ උපන් දිනේ තුල්ල තින බලය විෙනස්නය කෙනෙක හැම ලක්න්න හිමියාගේම එක වෙන්නේ නැෑ. ඉටිය නිසා ඒගෙනැත් ඔබ විශේෂි අවධනයගේ ොමකරොත් ඔබට පුුවන් ඔබගේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්නර. එහෙම ඔබගේ ඒ ජන්මපත්‍රය පරික්ෂා කරගෙන ඒ සඳහ කරන්නට ඕනි සුවිශේෂී වත් පිඩිවත් සවිශේෂී දේවල් ඔබට දැනකයාගන්නට පුළුව. ඉති එනිසා ඔබට පුළුවන් මෙම චැනලයට අපිට කමෙන්ට් එකක් එන් රයිකවකවන්න සප්්‍රයි් කරන්න ඒත් සමගඟම ඔබ ජන්මපත්‍රය තොරතු ටික්ත් අපි ඒ වන්නට පුළුවන් තිරේදිසන වට සැපන්කේට. ඉරි නිසා ඔබට ඒ සඳහා ආරාධනය කරමින්. ඔබට මේ දෙදස් විසිතිික වර්ෂය බොහොම ශුබදායි පලයන් ලඟා කරන. ඔබගේ ඒ අරමුණ ස්ෂ්්‍ර සිද්ධ වන ඔබගේ රැකයා ජීවිතය සාර්ථක වන. දරුවන්ගේ අධ්‍යාපන දිවිය ඉතාමත්ම සාර්ථක පියවරත් අබාගන්නට හැකිවන. ශුබදායි පලයන් හිමිවන ඔබගේ ආර්ථික වපසරියම ගොටනැගෙන ශුබදායි වසරක්වෙන්නට ප්‍රාර්ථනය කරමින් අදදිනේ වැඩස්්‍රාණය අපි ඔබෙන් සමුගෙන යනවා නොදුරදිනයකම දීම. නැවතත් අපි ඔබත් සමඟ තවත් වැඩසරාණකින්ඒමගේ සම්බන්ධවෙන්නට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔබට ආයච බොහෝේවා අයිබෝහන්.